අයිබුවන් තුන්සිය හැට සජීව සංවාදය අපි අදත් සුපුරුදු වෙලාවට නමුත් පුරුදු හැඩයට වඩා ටිකක් වෙනස් හැඩයකින් ආරම්භ කරන්නට සූදානම්. ඔබට මම එවගේම සංක තුන්සිය හැටෙන් බොහොම හුරු පුරුදු මුහුණු නමුත් අද සිට අපේ කණ්ඩායමට තවත් අලුත් සාමාජිකයෙක් එක් වෙනවා චාප බණ්ඩාර අයිබන් චාප අයිබන් හොඳයි අද සිට චාපත් මමත් අපි දෙදෙනාම සූදානම් ඔබ වෙනුවෙන් ජනතා නියෝජිතින්ගෙන් ප්‍රශ්න කරන්නට යනු අද දවසේදී අපි ආරාධනා කරා තුන්සිය හැට මැදිරියට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා 2017 මැයි මාසේ 22 වෙනිදාට පස්සේ අද තමයි ඔබතුමා තුන්සියට හමුවන්නේ. ඒ කියන්නේ හරියටම අවුරුද්දක්. අවුරුද්දක්. හොඳයි. පසුගිය පළාත් මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජනතාව ආණ්ඩුවට දක්වපු ප්‍රතිචාරය පැහැදිලි වුණා චාපා. දැන් මේකත් එක්ක ඒකාබද්ධ විපක්ෂයට නිල වටිනාකමක් ලැබෙනවා. නමුත් මෑත කාලීනව ආණ්ඩුවේ අමාත්‍යවරු ටිකක් වෙනස් අදහසක් ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් පළ කරා. අපි සූදානම් වෙන චාපයේ අදහසට යොමු වෙලා ඊට පස්සේ අපි කතා බහ ආරම්භ කළා. අපි විශ්වාස කරනවා අපි ප්‍රතිසංවිධානය සමග ජයග්‍රාහී ගමන අපි ආරම්භ කරලා ඉදිරියට ගෙනියනවා කියලා. හැබැයි ඊට වැඩිය ප්‍රශ්නයක් තියෙනවා. ඒකාබද්ධ කණ්ඩායම අද බරපතල දෙකඩ වීමකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ගෝඨකල්ලිය සහ බැසිල් කල්ලිය ඉදිරි කාලයේ සමහර විට මාධ්‍ය සාකච්ඡා පවා තියයි වෙන වෙනම ඇතුලේ දැඩි අර්බුදයක් තියෙනවා. අද නායකයෙක් තෝරගන්න බැරි තැනට අවිල්ල තියෙනවා. ඒගොල්ලන්ට ඊළඟ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්න කල්ලියක් කියනවා බැසිල් කියලා, තව කල්ලියක් කියනවා ගෝඨා කියලා. මම දැක්ක ඊයේ වාස්දේ නානකාර මැතිතුමා කියනවා චමර රාජපක්ෂ අවුත්තරය ඡන් දෙන්න කියලා. අපිට වැඩි ප්‍රශ්නේ ඒගොල්ලන්ට තියෙනවා. මොකක්ද මේ කියන දෙදරි? දැන් අපිට තියෙන්නේ ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ ඇත්තද? කලි දෙකක් තියෙනවා. අපිට තියෙන්නේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. අපිට ජනාධිපතිවරණයකට යෝජනා කරන්න පුළුවන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලොන්ට එක්කෙනෙක්වත් නැහැ. නායකයව යෝජනා කරන්න බෑ කියලා ඒගොල්ලොම කියනවා. දැන් අපිට එහෙම නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ වුණනම් ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා. තව කෙනෙක් රාජපක්ෂ කෙනෙක් වුණනම් චමල් රාජපක්ෂ මහත්තයා වුණනම් ඒ රාජපක්ෂ ඉන්නවා. එහෙම නෙවෙයි නම් තව කෙනෙක් වුණනම් ඒත් ඉන්නවා. අපිට ඉන්නවා ජනාධිපතිවරණයට ABC කියලා ඕන නම් පෙළ ගැස්සුවොත් නම් තුනක් උනක් හොයාගන්න. ඒ සියලුමයි රාජපක්ෂ වරුද? නෑ නෑ. රාජපක්ෂ වරු නොවන කෙනෙක් උනත් වෙන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තියෙන සුදුසු අපේක්ෂකයන් බහුල වීම පිළිබඳ කාරණයක් මිසක් දාගන්න අපේක්ෂකයෙක් නැතිකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ඕනම ජනාධිපතිවරණයකට පෙර ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ විවිධ මත තියෙන්න පුළුවන්. සමාජයේ පොදු ඇතිවෙච්ච පක්ෂභේදයෙන් තොරව ඇතිවෙච්ච මතයක් උඩට ආපු මතයක් තියෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ජනාධිපති වරණයට සුදුසුයි කියන එක. ඒ මතය ඒක ප්‍රබලව තියෙනවා. එතකොට ඒ මතය දරණ පිරිසකුත් ඉන්නවා. ඒ මතයට එතරම් එකඟතාවයක් නැති පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ අය අතර සාකච්ඡාවක් තියෙනවා. සංවාදයක් තියෙනවා. ඒ සංවාදයේ කෙලවර අපි ඒක මතයකට පැමිණෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ව්‍යාපාරවල තිබිය හැකි දෙයක්. ඒකට උරණ වෙන්න ඕනේ. ඇත්තටම බැලු බැල්මටම මේ බැසිල් වටා කණ්ඩායමක් සහ ගෝඨාභය වටා කණ්ඩායමක් සහ මම යෝජනා කරුත් ඔබට මේ වෙනකොට මේ චමල් රාජපක්ෂගේ නමත් කියවෙන හින්දා සහ අර ආපු පැනලාපු 16 දෙනත් ඒ පැත්තේ ඉන්න හින්දා ඕන් නිතර නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් උපදෙසුත් ගන්න හින්දා කල්ලි තුනකුත් තියෙන බැරිද? ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන වටා තවත් කල්ලි හරි චමල් රාජපක්ෂට සම්බන්ධ. ඕන් නම් කීයද විමල් කල්ලිකුත් තියෙනවා කියලා. එහෙම කල්ලියක් නෑ මං හිතන්නේ. ඕන් නම් කීයද හැකි. එහෙම කියලා මේ කල්ලිතුන පේන සාක්ෂි තියෙනවා. චමල් රාජපක්ෂ මහත්තයට ඔහොම චෝදනාවක් කරන මම අහුවේ අදමයි. සාමාන්‍යයෙන් එතුමා කල්ලි හදන කෙනෙක් නෙවෙයි. එතුමා එතුමාගේ පාඩුවේ Tamanට පැවරිච්ච වගකීම ඉටු කරන කෙනෙක්. මම නිරීක්ෂණය කළා තියෙනවා. මේක චෝදනාවකට වඩා දැන් අර ආපු 16 දෙනා අතරින් ඔහුගේ නම සඳහන් වෙනවා. එතකොට ඊළඟ ජනාධිපතිවරණයකට කලින් දිල්කා එහෙම නම් කීපයක් යෝජනා වෙන්න බැරිද? ප්‍රජාතන්ත්‍රවාද මේක අර මේ උතුරු කොරියාව නෙවෙයිනේ. මේක එහෙම නැත්තම් මේ අර වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක් තියෙන රටක් නෙවෙයිනේ. එතකොට 2019 අන්තිම ජනාධිපතිවරණයක් එන්න නියමිතයි. මේ රට අද ඉල්ලන්නේ නිකම් පරිවර්තනයක් නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ව ආයම ගුණාටන්දන පරිවර්තනයක් නෙවෙයි. 56 පෙරලිය මේ රටේ ජාතික ව්‍යාපාරයේ ගෙනාපු මහා ජනතා බලය බණ්ඩාරනායක මහත්තයක මත හිටගෙන ඇතිවෙච්ච පෙරලියක් වුණා. ඒක මේ රටේ සමාජාර්ථික නූතන පැවැත්මට බෙහෙවින් ඉවහල් වුණා. ඒ වගේ අදත් නැවත වෙනත් ආකාරයක පෙරලියක් මේ පොළොව ඉල්ලන්නේ.
ඒ පෙරලියට නායකත්වයේ දිය හැකි සුදුසුම කෙනා තමයි අපේ ජනාධිපතිවරණ අපේක්ෂක වෙවි. හැබැයි 2015 ත් ওই විදිහටම කට්ටියක් කො පෙරලියක් වුණේ කියලා. ඒ 2015 කියපු කට්ටිය හදන්න යන පෙරලිය මොකද්ද කියලා අපි 2015 ට කලින්ම කිව්වා. අද රටේ අපි කියන්නේ බුය ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා බිල්ලු මවනවා කියලා කියපු අයියලට පවා අද අපි කියපු දේ හරි කියලා පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ කෙලින්ම කාගේ කල්ලියද? මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කල්ලියි. දැන් නිකමට හරි මේ ප්‍රශ්නේ ටිකක් කලින් අහන වැඩි. ඒක කල්ලියක් නා. අපි හිතමු බැසිල් රාජපක්ෂ නිකන් මොහොතකට ඔබ අර ලයිස්තුව කියපු නිසා බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ අපි හිතමු මොහොතකට තෝරගන්න තියෙනවා නම් ඉදිරි ජනාධිපති අපේක්ෂකවරයා හැටියට දිල්ක අපි මහමු. මොකද්ද ඔබේ කල්ලිය? ඔබ තෝරගන්න කාවද? නෑ මෙතන කල්ලියක් නෑ මට තෝරගන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සුදුසුම අපේක්ෂකයා තෝරගත්තම ඒ සුදුසු අපේක්ෂකයාගේ ජයග්‍රහණයක් වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයා තෝරාගන්න පුද්ගලයා වෙනුවෙන් ඔබ පිණිහිටිනවා. හිටපු ජනාධිපතිවරයා සුදුසු අපේක්ෂකයෙක් තෝරා නොගනීවි කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසා මම මත ඔබ ඒ වෙනුවෙන් පිණිහිටිනවා. ඒ වෙනුවෙන් පිණිහිටිනවා. දැන් අර 16 දිනාගේ කල්ලිය ඔබ නිතර කතා කරන හැටියට නිකන් කමක් නෑ වගේනේ. දැන් ඔවුන් මේ ඒක අවදිපක්ෂයට පාවිච්චි කරන්න පුළුවන් වගේ කතාවක් ඔබ කියනවා අපිට ඇහෙනවා ජනමාධ්‍යවල. ඒ සම්බන්ධයෙන් මොකද්ද ඔබේ මතය? අපි තේරුම් ගන්න ඕන චාපා, මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තිබුණා. ඒ බලය දෙදරුවා විශ්වාස භංගෙත් එක්ක 16 කෙනෙක්ගෙන් තව කෙනෙක් කීත හැකි ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ටිකුත් ඒකට ඉවහල් වුණා කියලා. ඒ ඡන්ද ඇරියත් තව ඡන්ද 6-7ක් එකතු වුණොත් විපක්ෂයට 3/2 බලයේ ස්ථිරසාරව නැති වෙනවා. මේ 3/2 බලයේ නැති හින්දා තමයි පහුගිය දවසේ පාර්ලිමේන්තුවට ගෙනාව විශේෂ අධිකරණයක් පිහිටුවීමේ පනතක්. ඔය දැන් කියන්නේ අරයව හිරේ දානවා, මෙයා හිරේ දානවා කියලා. ඒ අධිකරණේ අධිකරණ සංවිධාන පනත. අධිකරණ සංවිධාන පනත. එතකොට මේ පනත හදලා තිබුණේ අරුම පුදුම විදියට. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව එළියට හොඳටම පේන විදියට. ශ්‍රේෂ්ඨාධිකරණයේ කුව මේ මේවා සංශෝධනය වෙන්න ඕනේ, සරල බහුතරයෙන් සම්මත වෙන්න. මේවක්ත සම්මත වෙනවා නම් 3/2 ඕනේ. ආණ්ඩුව මොකද තෝරගත්තද 3/2 සම්මත කරන්නේ? බෑ. 3/2 නැති වෙන බව ආණ්ඩුව දැනගත්තා. ඒ නිසා ආණ්ඩුවට සිද්ධ වුණා අර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු වඩා නිවැරදි සංශෝධන වලට යටත්ව ඒ පනත අනුමත කරගන්න. එතකොට දැන් ගෙනාපු විදියටම භයානක ස්වරූපය මේකෙන් ගිලිහි ගියා. නැත්නම් නෑ. නමුත් සෑහෙන දුරට අඩු වුණා. ඒක උනේ 3/2 බලය නැති වෙච්ච හන්දා. මේ 3/2 බලය නැති වෙන්නේ මේ 16 මේ තීරණය ගත්ත හන්දා. තව 10ක් මේ තීරණය ගන්න මේ 16 මේ තීරණය ගත්ත හන්දා. අපි හිතනවා මේ ආණ්ඩුව ගෙන යමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශද්‍රෝහී මෙහෙයුමේ තීරණාත්මක සමහර පැති වලින් ගැලවෙන්න නම් මේ රටට ඒ විපත් ඇති වෙන එක වළක්වන්න නම් 3/2 බලය ආණ්ඩුවට නැති කිරීම වැදගත්. 3/2 බලය නෙවෙයි අපි කියන්නේ 113 බලයක් නැති කිරීම වැදගත්. ඉතින් පළමුව 3/2 බලය නැති කිරීමත් ඒ වගේම එතනින් එහාට පුළුවන් නම් ඒක ඉදියත් කරන්න ඒක කරන්න ඕන. ඒකට ඉතින් මේ 16 හරි කොයි හරි 16ක් තමයි එන්නේ. ඒ අය පිළිබඳ එක එක කෙනාට දේශපාලන අර්ථකථන තියෙනවා. දැන් ඕනනම් මටත් පටු විදියට හිතුවොත් මම කලබල වෙන්න ඕන සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා විපක්ෂට එන එක ගැන. මොකද එයා කඩුවෙල. එතකොට මට කඩුවෙල දැන් මම මේ තනියෙන් තියාගෙන ඉන්නව නම් මොකක් හරි තත්වයක් ඒකට අභියෝගයක් වෙයි. ඔය වගේ ආත්මාර්ථකාමී දෘෂ්ටියෙන් මේක දිහා බලන අයට එක එක මෝඩ කතා කියන්න පුළුවන්. පළාත් පාර්ලිමේන්තුව දැන් ඡාප අනිත් කාරණේ තමයි දැන් මේ 16 දෙනාගේ පැමිණීම පිළිබඳව ඔබතුමා කියන විදිහට ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්නට පුළුවන්. හැබැයි සමහරු සඳහන් කරන දෙයක් තමයි මේක දේශපාලන පිල්ලියක් කියලා. මොකද ඔවුන් තවමත් කටයුතු කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේවල් අහලා දේශපාලන තීන්දුව తీරන ගන්නේ එතුමන් කියන විදිහට. එතකොට ඔවුන් පැමිණෙනවා ඒකාබද්ධ විපක්ෂයට. නමුත් ඔවුන් හැසිරෙන්නේ තවමත් ආණ්ඩුවේ කොටස් කරුවන් විදිහට. ඒ අනුව මේ පැමිණීමම යම්කිසි ආරවුලක් ඇති කිරීම සඳහා සිද්ධ වෙන දෙයක්ද කියලත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. අධිකරණ සංවිධාන පනතට ඔවුන් ඒකාබද්ධ විපක්ෂය සමග සමානව හිටගත්තා. ඒකට විරුද්ධව අපිත් එක්ක ඡන්දේ විරුද්ධව පාවිච්චි කළා. ඒක හොඳ නැද්ද? ඒක හොඳයි. එතකොට ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කුමන්ත්‍රණකාරී මෙහෙම තියෙනවයි කියන්නකෝ. ඒ කුමන්ත්‍රණකාරී මෙහෙයුමට හරි අර 16 හිටගත් එක හොඳ නැද්ද? ඒ 16 හිට ගැනීම නිසා 3/2 බලය නැතිවීමේ බය නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ කියපු විදිහට 3/2 සම්මත කරගන්න නොගිහින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු සංශෝධන වලට එකඟ වීම හොඳ නැද්ද? එතකොට මම කියන්නේ දේශපාලනේ අපිට බලන්න වෙන්නේ මේකේ මේක හරි මේ පරම පවිත්‍ර පූජාසනයක් නෙවෙයි මෙතන. මෙතන තියෙන්නේ අපිට ඒ තත්වයන්ට මුහුණ දීමේදී ගත යුතු තීරණ තියෙනවා. එතකොට අපි කවුරු හරි මේ 16ට විරුද්ධ වෙනවා නම් ඒ අපි අනිත් පැත්තට කියන්නේ උඹලා එන්න එපා. උඹලා රනිල්ට 3/2 දීගෙන මේ දේශද්‍රෝහී ආණ්ඩුවට මේ දේශද්‍රෝහී න්‍යාය පත්‍රයේ දිගේලි කරන්නේ අත උස්ස ලයිට් කණු වෙලා ඉඳලා දේශපාලන වශයෙන් කුජීතම වෙලා ඵලයක්. එතකොට රටත් කුජීත වෙලා උඹලත් කුජීත වෙලා. විවාදාපන්නා කරුණු වලදී අනිත් පැත්ත හිටගන්නේ එක කාරණයක්.
නමුත් දැන් අර සමස්ත මේ ගේම් එකක් විදිහට බැලුවොත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ආණ්ඩුවට එරෙහි කණේ පාරක් මිනිස්සු ගහනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉදිරි විශ්වාස භංගයක් එනවා ඒ විශ්වාස භංගයේ ගේන්නෙත් ඒක අබදිපක්ෂයේ ඊට පස්සේ නිකන් නාට්‍යයක් වගේ දෙයක් රඟදැක් වෙනවා අවසානයේ 16ක් එනවා ඒක අබදිපක්ෂයට මගේ ප්‍රශ්නේ බොහොම සරල ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම් දැන් ඉදිරි ජනාධිපති වරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පොදු අපේක්ෂක හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරය එන්න නියමිතයි කියලා ඔහුම කියනවා ඔහු කියන හැටියට එතන ඔහුගෙන් උපදෙස් ගන්න මේ 16 දෙනා නිකමට හරි ඒකාබදිපක්ෂයෙන් වෙන ජනාධිපති අපේක්ෂකයෙකුට උදව් කරයි කියලා ඔබ හිතනවාද? ඒ යට ගේම් එකක් වෙන්න බැරිද? ගේම් තියෙන්න පුළුවන්. ඉතින් අපි මොකටද මේ ගේම් වලට බය වෙන්නේ? අපිට වඩා ගේම් එකක් ගහන්න ඒගොල්ලන්ට පුළුවන් කියලා අපි හිතනවාද? අපි ඉන්නේ ඒ තරම් අනාරක්ෂිත තැනකද? අපි ඉන්නේ ඒ තරම් දුර්වල තැනකද? මේ ඡන්දවලින් 13ක් ගත්තු කණ්ඩායමක ගහන්න ඉඩ තියෙනයි කියලා කියන ගේම් එකකට බය වෙන්න ඕන තැනකද අපි? මේ නැවතේනේ ඒකවද්දී දෙදරායම ගැන කතා කරන්නේ. මේ ගේම් එක නෙවෙයි, ඔය ගේම් එක නෙවෙයි අද රටේ තියෙන ඇත්ත ගේම් එක. අපිට වෙලාව බලන්න පොඩ්ඩක් පොඩි අවස්ථාවක් ලබා දෙන්න. ඔය ගේම නෙවෙයි අද මේ රටේ තියෙන ලොකුම ගේම. දැන් සිරිසේන ජනාධිපතිවරයා ඉන්නේ දේශපාලනේ අද දේශපාලන සාධක ඔක්කොම තක්සේරු කරලා බැලුවොත් ඉතාම අනාරක්ෂිත තැනක. එතුමා ගේම් එකක් ගහනවා නම් ගේම් එකක් ගහන්නේ මේ ඉදිරි මේ ජනාධිපතිවරණ කාල සීමාවෙන් පස්සේ සුරක්ෂිතව ෂේප් එකේ ඉන්න පුළුවන් තැනක් හොයාගන්න මිසක් වෙන දෙයකට නෙවෙයි. හැබැයි ඔය කතාව ඔබ කිව්වා 2015 විදිහට කිව්වා. දෙවෙනි දූර කාලයකට ඉල්ලන්නේ නැහැ කියලා එතුමා BBC එකට කිව්වා. අපිට නෙමෙයි කිව්වේ BBC එකට. මේක ගියාට පස්සේ මම හිතන්නේ එතුමා වටේ ඉන්න දෙතුන් දෙනා නැති වෙයි කියන බයක් ආවා. ඊට පස්සේ මැයිදිනේදී කිව්වා මම විශ්‍රාම යන අදහසක් නැහැ කියලා. විශ්‍රාම යන අදහසක් නැහැ කියන්නේ මම ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලනවාම කියන එක නෙවෙයි. ජනාධිපතිවරයෙකු නොවි දේශපාලන ඉන්න පුළුවන්. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවාද ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබ 2015 කිව්වා. අද ඇත්තට මොකද කිව්වේ 2015? ඒ කියන්නේ ඔබ කිව්වා එවර ඔබේ තක්සේරුව ගණිතයේ උනේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා මොන තත්ත්වයක් යටතේ ජනාධිපතිවර වෙන්නේ නැහැ කියලා. ඒකයි මේකයි දෙකක් නේ. ඒ තක්සේරුව වැරදි කියලා මොකද? ඒකයි මේකයි දෙකක් නේ. අපි ජනාධිපතිවර ඔබ දේශපාලන තේරෙන්නේ නැහැ. ජනාධිපතිවරණයක ඉන්නකොට අපි ඉන්න පැත්ත දිනනවා කියලා ඕන කෙනෙක් කියනවනේ. ආ නිකන් කියන්නේ. ඒ මැතිවරණ කැම්පේන් එකක ඒක කියන්නේ නැත්තම් පිස්සුනේ අපිට. ඒ කියන්නේ අපි දේශපාලනේ නිරන්තර ගණිතයකින් නෙවෙයි කියන්න පුළුවන් එහෙම එකක්. මහත්යෝ ගණිතයෙන් පේනවා 50ට 50 සටනක්. හරිද? දැන් එතකොට අපි කියන්නේ දැන් 50ට 50 සටනක් තියෙන්නේ. අපි පරාද වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කියන ගොම් මෝඩියෝ කවුද? يعني මේ කතාවත් එහෙම එකක් දුක කියන්නේ. ඒක කියන ගොම් මෝඩියෝ කවුද? ඔබ මේ මොහොතේ කියන්නේ තේ අර්ථයෙන් මොකද? මේ මොහොතේ කියන්නේ ජනාධිපතිවරණයක ජය පරාජයක් ගැනද? අකිල විරාජ් කාර්යවසම්ගේ කට් එක ගැන මේ කතා කරන්නේ. ඔහු කියන ඒක අබදිපක්ෂයේ දැන් ඉදරායමක් තියෙනවා. ඒක තක්සේරුක ප්‍රශ්නයක් නෙවෙයි. එහි අභ්‍යන්තරයේ මේ ප්‍රශ්නේ කරන්නේ. මේක සංසන්දනය කරන එක වැරදි. මම මේ කියන්නේ වැරද්ද තේරුම් ගන්න. ජනාධිපතිවරණයකදී දීපු අපි දිනනවා කියලා කියන එකයි ඒක ඒ කියන තක්සේරුවයි ඇතුලේ තියෙන පිළිබෙදීමක් තියෙනවද කියලා අහන එක ගැන දෙන උත්තරේ එකට එක ගලපන්න බෑ. ඒක දෙකක්. උත්තරයයි අභ්‍යන්තරික තත්වයන් වෙනම ගත්තොත්. අභ්‍යන්තරික තත්වයන් වැසීමක් නෙවෙයි මම මේ කියන්නේ. මේ ජනාධිපතිවරණ කැම්පේන් එකක් තියෙන වෙලාවක් නෙවෙයි. මේකෙදී අපි මේ කවුරුවත් අපේක්ෂකෙයි දිනවන්න ආපු අවස්ථාවක් නෙවෙයි. මේකේ ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟ අපේක්ෂකයා කවුද? ඊළඟට ඔබ අහනවා කවුද මේ 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 පිල් බෙදීම් ගැන. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට අමුතු තක්සිරු දෙන්න දෙයක් නෑ. මේක තියනවාද නේද? ඊළඟ අපේක්ෂකයා තෝරන මොහොත නෙවෙයිද? මේ කියන්නේ කවුද ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා දැන් ඒකාබදිපක්ෂය ඇතුලේ කතිකාවක් තියෙනවා නේද? මේ මොහොතේ ජනාධිපති අපේක්ෂක ගැන මෙච්චර කාලයක් වෙන්කරුත් මේ වැඩසටහනේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන හිටපු ගොඩක් දේවල් මට කතා කරන්න බැරි වුණා. ඒවට තත්ත්වය තියෙනවා. මං හිතන්නේ නැති ඒ කියලා මෙහෙම කිව්වා. මට ඕන නම් තව කතා කරලා ඒ අර අවස්ථාවත් ලැබෙයි නะ අපින ඊළඟ ප්‍රශ්නය නෑ අවස්ථාව ලබා දෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම මොකද කතා කරන්න තියෙන කාරණා වැඩි නිසා නමුත් අපිට මේ වර්තමානයේදී වැඩි වශයෙන්ම කතා බහට ලක් වෙන මේ කාරණාව මගහැරලා අපිට කතා කරන්න හැකියාවක් නෑ මොකද ඔතුමන්ලා අනාගත නායකයා පිළිබඳව මුළු රටම කතා කරන අවස්ථාවක් සහ ඔබතුමන්ලා විශේෂයෙන්ම ජනතාව අවදි කරවලා තියෙන අනාගත නායකත්වයේ සම්බන්ධයෙන් එතකොට 2020 දී මොකද ඔබතුමන්ලාගේ දැක්ම සහ සැලැස්ම කියන කාරණේ පිළිබඳව අපිට පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ නිසායි මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙනවද ඔබ එතනට අකමැති නම් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් විසුවේනි ආණ්ඩුක්‍රම අකමැති ප්‍රශ්නයක් නෙවෙයි. ඊළඟ ප්‍රශ්නය මේ එක ප්‍රශ්න වැලක් එකම අර්බුදයකට සම්බන්ධ. දැන් විසුවේනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජවිපෙන් ගේන්න හදනවා. ඔබේ පරණ පක්ෂෙන්
දැන් මේ කතාවට අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා ඔවුන් කියනවා. එතකොට ජනයාට ජනාධිපතිවරයා තෝරන්න තියෙන අවස්ථාව ගිලිහෙනවා. දැන් ජනාධිපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ටිකක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ගතියක් පේනවා. එතකොට ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැති වෙන කතිකාවක්. කතිකාවක් එක්ක. එතකොට කියවෙන කතාව තමයි මේ හදන්නේ ජවීපේ ලව් අරක අහෝසි කරලා නිකන් විධායක අගමැති ධූරය උට ගන්න පුළුවන් ද ওই කතාවක්. එළියේ තියෙන කතාව තමයි දැන් මේ විධායක ජනාධිපති ධූරයත් එක්ක බැඳෙන විසිවෙනි සංශෝධනයේ ගේමක කෑල්ලක්ද. එතකොට මේ එකිනෙක සම්බන්ධයි. මොකද්ද මේ අදහස්? 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනතා විමුක්ති පෙරමුණ ගේන්නේයි. ඒක එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණට ඉදිරි ජනාධිපති වරණයට මුහුණ දීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. යනවනම් යන්න වෙන්නේ හංසපූට්ටුවකින්. අනුරුධ දිසානායක ජනාධිපති වරණයට ඉල්ලලා 3/4 චන්ද්‍ර ප්‍රතිශතයක් අරගෙන දේශපාලන වශයෙන් නන්නත්තර වෙන්න කැමති නැහැ. එතකොට ඒගොල්ලෝ බලනවා එක්කෝ ජනාධිපති වරණයක් නැති කරගන්න ඕන. එහෙම නැත්තම් ජනාධිපති වරණය දක්වා හංසපූට්ටුවක් හැදීමට ස්ලෝගන් එක මැදලා ගන්න ඕන. දැන් පළාත් පාලන මැතිවරණයේදී ඒගොල්ලෝ දැනගත්ත ඒගොල්ලොන්ට තියෙන ඇත්ත தත්ත්වය. ඔය தත්ත්වෙත් නැති වුණා ජාතික මැතිවරණයකදී. එතකොට ඒ தත්ත්වය වෙනස් කරගන්නේ කොහොමද? අර පෙට්ටගමේ දාලා හම්පඩ ගහලා දූවිලි වැඳිලා තිබිච්ච විධායක ජනාධිපති ක්‍රමය අහුසි කිරීම කියන මේ රටේ වැඩිම පාවිච්චියටගෙන ඉවත දමන ලද සටන් පාඨය මේගොල්ලෝ ගන්නවා දූවිලි පිස දාලා. අරගෙන මේක 20 වෙනි සංශෝධනයට ගේනවා. අගමැති රණිරුත් ජනාධිපති වරණයක් නැති වෙනවා නම් කැමති. ඔහුත් දන්නවා ඔහුට ජනාධිපති වරණයකට ඉල්ලලා දිනනවට වඩා පාර්ලිමේන්තුව ඇතුළේ 113 ඩීම් ක්‍රමයට හදාගෙන මට මේක අටවගෙන යන්න පුළුවන් කියලා ඔහු හිතනවා. එතකොට යාගේ පැත්ත ඒ උමනාවටත් මේ උමනාව සමපාත වෙනවා. ඊළඟට සමහරලාට ඒගොල්ලෝ හිතනවා මහින්ද රාජපක්ෂ පැත්ත වුණත් අපිට හිලෑ වෙයි මේකට. මොකද මේ ජනාධිපති ක්‍රමය හවුසි කරාම ඊළඟට එන්නේ අගමැති ක්‍රමය. ඒකට අගමැති හැටියට හිටපු ජනාධිපතිට ඉල්ලන්න බෑ කියලා එහෙම ප්‍රශ්නයක් නෑ. එන්න බෑ කියලා ප්‍රශ්නයක් නෑ. ඒකට රාජනායකයා අගමැති. එතකොට ඒගොල්ලෝ හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැත්ත මෙන්න මේ පෞද්ගලික ප්‍රයෝජනයේ පේන නිසා ඒ පැත්තත් අපිට මේකට කළමනාකරණය කරගන්න පුළුවන්. දැන් අපි හිතන්න මේගොල්ලෝ හිතන විදිහට ඒකාබද්ධිත් මේකට එකඟ වෙනවා. UMPත් එකඟ වෙනවා. එතකොට ආණ්ඩුවයි විපක්ෂයයි ඔක්කොම එකඟ වෙනවයි කියන්නේ. අර 16ත් එකඟ වෙනවා. 3/2ක් තියෙනවා. දැන් මේ කියන සංශෝධනයේ 3/2කින් සම්මත වෙලා ජනාධිපති ක්‍රමය අහෝසි වීම පමණක්ද මේ කරන්නේ? ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන සටන් පාඨය ඉදිරියට දාලා ඒකට ඒක ඉදිරියෙන් තියාගෙන කාරක සභා අවස්ථාවේදී මේ රටේ බෙදුම්වාදීන්ට ඕන කරන ඉතාම සුළු සංශෝධන ප්‍රමාණයක් තියෙනවා. ඒ සුළු සංශෝධන ප්‍රමාණය බස්සන්නයි මේ හදන්නේ. මේක තමයි සැලැස්ම. පළාත් සභාවල 125ක් කාන්තා නියෝජනය තිබිය යුතුයි කියලා පිටු 4 50ක් තිබුණා. පිටු 60ක් විතර වුණා. ඉවර වෙනකොට කාරක සභා අවස්ථාවේදී ඡන්ද ක්‍රමයි ඔක්කොමත් වෙනස් කරලා ඉවර කළා. එතකොට ඒකෙන් ආණ්ඩුවේ භාවිතාව පෙන්වලා තියෙනවා. අධිකරණයේ එපයි කියලා කියන ඒවා දාන්නේ කාරක සභා අවස්ථාවේදී. අධිකරණයට යන්න අවස්ථාව නැති කරලා. එතකොට දැන් මේ විදිහට මේ මෙහෙම පරිචියක් තියෙන කට්ටියක් එකතු වෙලා මේ ගේනෝ. දැන් මට මතකයි අනුරුධ දිසානායක ඔය පළාත් සභා විධිවිධාන පනත සම්මත වුණාට පස්සේ මේ මාර්තුද මැයිද වෙන්න කලින් පළාත් සභා ඔක්කොගෙම ඡන්ද තියෙනවා කියලා රටටම කිව්වා. දැන් අද ඒ ඡන්ද කෝ නැත්තේයි කියලාවත් අහන්නේ නැහැ. එතකොට මෙතන තේරුම් ගන්න ඕනේ ජවිපෙට තියෙන අරලාභේ වගේම ජවිපෙ බලනවා ජනාධිපති වරණයක් අහෝසි කරගත්තොත් ජනාධිපති වරණේ නැහැ. අහෝසි කරගන්න බැරි වුණේ කියන්නේ. අපි හිතමු 3/2 ලැබුණ නැහැ. එතකොට වැඩේ එතනම ඉවර වෙනවා. හැබැයි සටන් පාටි තියෙනවා. ආන්න ඊළඟ ජනාධිපති වරණයටත් පොදු අපේක්ෂකයෙක් කියලා කවුරු හරි සිවිල් සමාජකාරයෙක් හොයා ගන්නවා දේශපාලඥයෙක් නැතුව. ඒ සිවිල් සමාජකාරයව දාගෙන මාසෙම මම මේක අහුසි කරනවා කියලා ආයේ මල් වට්ටියට ජනතා විමුක්ති පෙරමුණයි UMPA අර හංසපූට්ටුව ඔක්කොම කරගහනවා. මේකට විරුද්ධ වෙන්නේ නැත්තේ. ඔක්කොම කරගහනවා. එතකොට මේක තමයි ඒගොල්ලෝ හිතන විදිය. මම මේ මට මුලින් කියන්න ඕනේ මේක ගෙනේන කෙනාගේ දේශපාලන ඌමනාව මොකද්ද කියලා. ඒ අතර බලනවා පළාත් පාලන මැතිවරණයෙන් මේ රට බෙදුනේ ආණ්ඩුවට පක්ෂ ආණ්ඩුවට විපක්ෂ. බෙදුම් රේඛාව ඒක. ඒ බෙදුම් රේඛාව වෙනුවට වෙන බෙදුම් රේඛාවක් හදනවා. ජනාධිපති ක්‍රමයට පක්ෂ, ජනාධිපති ක්‍රමයට විපක්ෂ. ඒ බෙදුම් රේඛාව ඇඳලා නිකන් හිතන්නකෝ 3/2 ලැබුණයි කියලා. ඊට පස්සේ ජනමත විචාරණයක්. ජනමත විචාරණයේදී රනිල් වික්‍රමසිංහයි නැහ අනුරුධ දිසානායකයි රනිල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂයි ඔය ඔක්කොම ඉන්නවා එක වේදිකාවේ සම්බන්ධුණුයි හකිණුයි ජනමත විචාරණයේදී. මිත්‍රවරුණි ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරන කලගෙඩියට දෙන්න. එහෙම නැත්නම් ජනාධිපතිවරණයේදී එකට ඉන්නවා. එහෙම නැත්නම් ජනමත විචාරණයක් නාවත් මං අර කලින් කිව්වා වගේ සිවිල් සමාජ කාර්යයක ආයි මාකට් කරන්න පොටපාද ගන්න. දැන් මේ මෙන්න මේ ප්‍රයෝජනේ අපේ සමහරුන්ටත් මේකේ පොඩි ප්‍රයෝජනයක් තියෙනවායි කියලා පෙනෙන හන්ද
එක්තරා දෙගිඩියාවක් ඇති වෙලා තියෙනවා මේ මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව ඍජු ස්ථාවරයක් ගන්න. හෞද අපේ සමහරුන් කියන්නේ ඔබ. මට එහෙම නම් කියලා කියන්න බෑ. නෑ අපේ සමහරුන් කියන්නේ ජනයාද ඒක අභිපක්ෂයක් විදිහට පාර්ලිමේන්තුවේ. ආබද්ධ විපක්ෂයේ ඉන්න අපි අතර ඉන්න සමහරු ප්‍රසිද්ධියමත් මේ 20 වෙනි සංශෝධනයට සහාය දීපු දෙතුන් දෙනෙක් හිටියා. අපි කැටි විරාමයක් ලබා ගමුද චාම මොකද විරාමේ අනතුරු අපිට දිගට යන හින්දා කතාව ටිකක් දිගට යන නිසා අපි විරාමේ අනතුරු යන්න තමයි. ඔබයාලිත් එක්ක සිටින්නේ 360 සජීව සංවාදයේ සමගින් අපි සාකච්ඡා කරමින් සිටියේ 20 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. මේ සම්බන්ධයෙන් බඳුළු ගුණවර්ධන මහතා පසුගිය දිනකදී අදහස් දැක්වුවා. විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කොට තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව අනුර කුමාර දිසානායක මහත්මයාට දැනුම් දුන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවා නම් ඒ අහෝසි කරන්න එන යෝජනාවට අපි ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් ඡන්දෙ දෙන්නේ. ඒ යෝජනාවේ කොටසක් ලෙස යෝජනාව සම්මත වෙන දිනේදීම පාර්ලිමේන්තුව විසිරෙන බවටත් යෝජනාවක් ඇතුළත් වුණොත් පමණයි. දැන් මේ බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන අදහස ඒකාබද්ධ විපක්ෂයේ අදහසද ඔහුගේ පුද්ගලික අදහසද? ඒකාබද්ධ ඔය ප්‍රකාශයෙන් පස්සේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකයන් මේ ගැන කතා කරන්න රැස් වුණා. ඒකෙදි ගත්ත තීරණය තමයි මම මේ අවස්ථාවට සහභාගී වෙන්නේ නැහැ, අපේ පක්ෂය වෙනුවෙන් අපේ මන්ත්‍රීතුමෙක් සහභාගී වුණා. ඒකෙදි ගත්ත තීරණය තමයි ඔය කියන 18 වෙනි මේ 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට එනකම් ඒ පිළිබඳව කිසිදු මතයක් ඉදිරිපත් නොකර සිටින්න ඒකාබද්ධ විපක්ෂයේ හැටියට. හැබැයි ජාතික නිදහස් පෙරමුණ හැටියට අපිට ඒකාබද්ධ විපක්ෂයේ හැටියට එකට ඉන්න වේදිකාවක අපි මේ ප්‍රතිපත්තිය රකින්නවා. දැන් උදාහරණයකට පහුගිය මැයි දින වේදිකාවේ ඒ තීන්දුව නිසා මැයි දින වේදිකාවේ මගේ කතාවේදී මම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කිසිවක් කතා කළේ නැහැ. මොකද සදාචාරාත්මකව අපි ඒක රකින්න ඕනේ ඒගත්තු තීන්දුව. හැබැයි ඒක නිවැරදි තීන්දුවක් නෙවෙයි කියන මතේ මම ඉන්නේ. ඇයි ඒ වගේ තීන්දුවක් ගන්න? ඒ කියන්නේ ඒකබද විපක්ෂයේ විදිහට එහෙම තීරණයක් නෑ. මේ කාරණේ ගැන යම් සුළු පිරිසක් ඒ කියන්නේ මේ 20 වෙනි සංශෝධනයට පක්ෂ විය යුතුයි කියන විදිහේ මතයක් දරන නිසා. දැන් මේ FB වල ඒ කියන්නේ සමාජ මාධ්‍ය වල ගොසිප් එකක් ඔබට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. කියවෙන්නේ මේ දින කතාවේදී ඔබට චිට් එකක් එව්වාය. මේ චිට් එක බැසිල් මේ චිට් එකේ තිබුණා කියලා ඔබට ඒ කාරණා ගැන කතා කරන්න එපා කියලා. ගොසිප් එකක් විතරක් නෙමෙයි 20 වෙනි සංශෝධනයේ වගේම තවත් ජනතා විරෝධී කාරණා කීපයක්ම එහෙම මේ ඔබට ඇත්තටම මේ චිට් එක ආවෙ නැද්ද? මට ඒ කාරණා මිස් කරා. ඒක ඕන කෙනෙකුට මගේ කතාව තියෙන වීඩියෝ එක මුළු සිතාගෙන අඩුවෙන් කතා කරන්නේ ඔබ ඒකෙදි ටිකක්. නෑ එතන කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. කතා 32ක් දාලා තිබුණා. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න නිසා මේක කලුවර වෙන්න කලින් නවත්ත ගන්න ඕන. ඒ නිසා අපි කාටත් කතාවට තිබිච්ච කාලය අපි ස්වේච්ඡාවෙන් අඩු කරගත්තා. ගොසිප් එකේ කියවෙන්නේ ජනිතේ බණින්න එපා. තුමා කතාව නොකර ඉන්නත් කතා කළා. ජවිපෙට බණින්න එපා, 20 ගැන කතා කරන්න එපා, මේ ගෝඨාභය ගැන කියන්නත් එපා, 20යි 20 ගැන කතා කරන්න එපා. මේ වගේ වැදගත් වැඩසටහනකින් ওই තුට්ටු දෙකේ ගොසිප් සමාජ මාධ්‍ය හරහා කතා කරන කාරණා ජනයාගේ හඬ මෙච්චර කාලයක් ඔයා කරන්නේ. ඔබ ඉතින් එහෙම උනේ නැහැ කියලා ඔබ කියන්නේ. ඉතින් මම කීප වතාවක් කිව්වනේ නැහැ. කෙලිම ඊළඟ ප්‍රශ්නට ගියොත් එහෙම දැන් 20 වෙනි සංශෝධනය ගැන ඔබේ පුද්ගලික අදහස මොකද? ඊටම කෙටි 20 වෙනි සංශෝධනය ගැන තේරුම් ගන්න නම් 20 වෙනි සංශෝධනයත් එක්ක බැඳිච්ච උපාය මාර්ගය හඳුනා ගන්න ඕන. මම කලින් කිව්වා ඊළඟ ජනාධිපතිවරණය දක්වා ජවිපෙට නැවත හංසපූට්ටුවක් හදාගන්න පොටපාද ගන්න උප්පරවැට්ටියක් මේක. අනික් පැත්තෙන් මෙම 20 වෙනි සංශෝධනයේ මගින් රාජ්‍ය තව දුරටත් දුබල කරනවා. අපි හිතන්න එපා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම විතරයි මේකේ එන්නේ කියලා. කාරක සභා අවස්ථාවේදී දානවා විසකුරු බෝම්බ ටික. සුළු සංශෝධන කියලා කියන්නේ ඒවට. ඒ කියන්නේ ආණ්ඩු කාර්යය පිළිබඳ තියෙන සංශෝධනේ වුණා නම් ජනාධිපතිත් එක්ක තියෙන ලින්ක් එක කැඩුවා නම් සමගාමී ලයිස්තුව නැති කරා නම් ලයිස්තු දෙකක් කරා නම් ඔය වගේ සුළු සංශෝධන කීපයකින් මේක ආය මහ ලොකු ෆෙඩරල් රාජ්‍යයක් කියලා නාමකරණයට නොකර සුළු සංශෝධන කීපයකින් මේක බෙදල යන විදිහට වැඩේ කරතයි. අනිත් එක අපි තේරුම් ගන්න දෙමළ ඊළාම් බෙදුම් වාදය ඒගොල්ලෝගේ මීළඟ පරිච්ඡේදය කොයි විදිහටද යන්නේ හදන්නේ? ආයුධ විකුතු කළා ආයුධ සන්නද්ධරගලයකින්ද? එහෙම නැත්නම් වෙන උපාය මාර්ගයක්ද? ඇයි උතුරු පළාත් සභාව සමරන්නේ ජන සංහාරක සතියක්? විජයග්‍රහණය සමරන්නේ ශ්‍රී ලංකා රජය. විජයග්‍රහණය සමරන ආරක්ෂක හමුදා පෙළපාලිය යන්නේ නැහැ ශ්‍රී ලංකා රජය. දෙමළ ජනතාවගේ හිතට වේදනාවක් ඇති වෙයි කියලා. එතකොට ශ්‍රී ලංකා රජය එසේ කරනකොට නිල වශයෙන් උතුරු පළාත් සභාව මැදිහත් වෙලා විග්නේශ්වර මැදිහත් වෙලා බදු ගෙවන සල්ලි ජනතාවගේ සල්ලි වීදම් කරලා එතන තියෙනවා මොකද මේ සම්මුල ඝාතන සතිය.
ඒ සමූල ඝාතන සතිය පලාත් සභා අනුග්‍රහය. එතකොට ඒක මෙහි මිනිස්සුන්ගේ හිතරේ දෙනවද නැද්ද කියලා එහි සලකා බැලින්නේ. හිතරේ දෙන මිනිස්සු ඉන්නේ එහි විතරයි. එතකොට ඒ වෙනුවෙන් විතරයි මෙහි කරන්නේ. දැන් මේකේ මොකද්ද පරමාර්ථය? සංහාරයක් වුණා. ජන සංහාරයක් වුණා. මේක තමයි ගෙනියන කතන්දරේ. අර අලිමදිවට හරක් කිව්වා වගේ රාජිත සේනාරත්නලත් කියනවා උ සංහාරයක් වෙන්නේ නැති. මේ සිවිල් මිනිස්සු මරන්න ඇති. මේ හමුදාව කරන්න ඇති. එතකොට ඒකට උල්පන්දම් දෙනවා. මේ ජන සංහාරයක් වුණා කියන මතය හදලා ඒකට පිළිගැනීම හදනවා. ඒ අතරේ සමාන්තරව එනවා අතුරුදහන් වූවන් පිළිබඳ සෝදාන බලන කාර්යාලයක් පිහිටවනවා. එතකොට ඒ කාර්යාල පනත බලලා කියනවා නෑ නෑ මේකේ තොරතුරු හොයන එක විතරනේ. මේකේ වෙන ප්‍රශ්නයක් නෑ නේ කියලා. හරිනේ. ජවිපේ බිමල රත්නායකත් කියනවා මේක ප්‍රශ්නයක් නෑ. 89 ඒවත් හොයත හැකි කියලා. ඒකට පාර්ලිමේන්තුව අනුමැතිය දෙනවා. ඒක එතකොට අනතුරු ටිකයි. ඊළඟට එනවා අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීමේ පනත. ආන්න ඒකේ තියෙනවා විශේෂ අධිකරණයක් මහාධිකරණයක් පිහිටුවනවා. ඒ මහාධිකරණයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ පැමිණිලි විභාග කරනවා. විභාග කරලා දඬුවම් කරනවා. ඒ අධිකරණයට විතරක් නෙමෙයි. ඒ ඔය කියන ජාත්‍යන්තර ප්‍රඥාප්තිය අස්සම් කරපු අනිත් රටවල් වල උසාවිවලත් අපේ රණවීරුකට විරුද්ධව නඩුවක් පැවරුවොත් අපේ රජයේ බැඳිලා ඉන්නවා ඒ අයව දෙන්න. මේක ඇහුවම තිලක්මාරපණ මහත්තයා කිව්වේ මේක අතීතයට බලපාන්නේ නැහැ කියලා. ඒක වැරදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ජාත්‍යන්තර ප්‍රඥාප්තියකට අනුව හැදෙන නීතියක් අතීතයට බලපාන්න පුළුවන් කියලා. එතකොට මේ පනතෙන් ඒ ටික කළා. ඒ එතකොට අරගෙන නොපිනිච්ච භයානක ඉතුරු ටික මේකෙන් ආවා. අපි දැන් හරි මේ දෙක විතරක් තියෙනවනේ තාම වෙන කේස් යන්නේ නැහැ නේ කියලා අපි හිතන් ඉන්නවා. ඔන්න එනවා මේ තියෙන්නේ අලුත්ම පනත. 2018 5යි 18 දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ මේ බලන්න මේ රටේ රණවිරුවන්ට එරෙහිව හදන පනත ගේන පනස් සංශෝධනය ඒක සරදම කියන්නේ මේ මාස 18 තමයි විජයග්‍රහණයේ දිනේ තමයි මේ පනත මේ ගැසට් කරන්නේ මේකේ තිය සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන මේකේ මොකද කියන්නේ ආන්න වෙන රටක් අර දැන් අරකේ තියෙන්නේ අර ජාත්‍යන්තර ප්‍රඥාප්තිය අස්සම් කරපු රටවල් වලට විතරයි අපි තොරතුරු දෙන්න ඕනේ මේ චූදිතය දෙන්න ඕනේ හමුදාවේ මේක කියනවා එහෙම නැහැ ඕනම රටක් ඉල්ලුවොත් තොරතුරු දෙන්න ඕනේ ලිපි ලේඛන දෙන්න ඕනේ සාක්ෂිකාරයෙක් හැටියට යාව ඉල්ලුවොත් බාර දෙන්න ඕනේ සාක්ෂිකාරය එහෙදි චූදිතය බවට පත් වෙන්න පුළුවන් එහෙම එහෙම ඕනම රටක අධිකරණයකට ඉල්ලුවොත් බාර දෙන විදියට ඕන කරන නීති සංශෝධනය මේකේ කියනවා එතකොට අලුතෙන් ඔය හයිබ්‍රිඩ් උසාවිය ඕනේ නැහැ ලංකාවේ හදනවා අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර නීතියට බලගන්නලා වෙනම මහාධිකරණයක් ඒකේ විශේෂ නීතියකින් ඒකේ නඩු අහනවා ඒකෙත් අහල මදිනම් ඒ ජාත්‍යන්තර ප්‍රඥාප්තියට අස්සම් කරපු රටවල් වෙන රටක උසාවියක ඒ නඩු අහන්න පුළුවන් ඩෑෂ්පෝරා කෙනෙකුට එහෙ බොරු සාක්ෂියක් හදලා නඩුවක් පටවන්න පුළුවන් මේකේ තියෙන්නේ බොරු සාක්ෂියක් හදන එකනේ බොරු සාක්ෂියක් හදපු ගමන් රණවිරුව චූදිතය වෙනවා චූදිතය ගමන් අපනුදී හිරේ රිමාන්ඩ් කරනවා චූදිතයව උසාවියට ගෙනල්ලා අර බොරු සාක්ෂිය මත පදනම නඩු අහනවා දඬුවම් කරනවා සාක්ෂිය බොරු මොකද දැන් සාක්ෂි පනතත් වෙනස් කරා දැන් අර අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතට අර්ධ අධිකරණ බලයක් තියෙනවා. ඒ අර්ධ අධිකරණ බලය පාවිච්චි කරලා ඒ සාක්ෂි බොරු ඒ කියන්නේ සාක්ෂි පනතට වළංගු නොවන විදියට සාක්ෂි දෙන්න පුළුවන්. එතකොට බලන්න පනත් කෙටුම්පත් තුනකින්. ඔබ කියන්නේ මේ සියල්ල 20 සංශෝධනයේට සම්බන්ධයි කියලා. මම මේ කියන්නේ පනස් කෙටුම්පත් තුනකින් හදනවා රණවිරු දඩේමට ඕන කරන ආයතනික ව්‍යුහය. මේ පැත්තෙන් හදනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා රාජ්‍ය අර ඒ කාරක සභා අවස්ථාවේදී අර සුළු ඊනියා සුළු සංශෝධන ටිකක් බිල්ල ගහලා යන සංශෝධන ටිකක් දාලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් අර ඕන කරන දෙමළ බෙදුම් වාදයට ඕන කරන සන්තෝෂම දෙන්න. ඒක පැත්තකින් එනවා. අරේ පැත්තෙන් ජන සංහාරක සතියක් කියනවා. ජන සංහාරක සතියක් කියලා මේ යන්නේ මොකද්ද? මේ අධිකරණ පිහිටුවල මේ හොයන්නේ මොකද්ද? මේක අපි හිතනවාද දෙමළ ඊළම මේගොල්ලෝ දැන් හදන එක අතෑරලයි කියලා. දෙමළ ඊළම යුද්ධෙන් හදන එක අතාරින්න පුළුවන්. යුද්ධෙන් දෙමළ ඊළම හදන්න බෑ. මේ හදන්න යන්නේ පවත්නා රාජ්‍ය සමග තිවෙන ප්‍රාන්ත රාජ්‍ය පාලනයේ ගැටුමකට. ඒ කියන්නේ මේ සියල්ල විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සම්බන්ධද? මේ ඔක්කොම එකම කතාවක කතන්ද මේ මට මේ ප්‍රශ්නේ ආපේ හොඳයි මට විනාඩියක් දෙන්න. ඒහ ප්‍රශ්න හොඳයි. මේ ආණ්ඩුවේ ක්‍රියාමාණ්ඩලය බලන්න. මේ ආණ්ඩුව ආර්ථිකය නව ලිබරල්වාදී ආර්ථිකය ගෝලීය ආර්ථිකයට ඕන කරන විදිහට ඒ ලිහිල් කරනවා. ඒවට ඕන කියද මම උදාහරණ කීප ඒක එකක්. ඒ කියන්නේ ආර්ථිකය ලිබරලයිස් කිරීම මගින් ඒ ගෝලීය බලවතුන්ට ඕන ප්‍රතිසංස්කරණ ටික කරනවා. අනිත් එක රාජ්‍ය දුබල කරනවා. 20 සංශෝධනය, 19 වෙනි සංශෝධනය, ඊනියා ස්වාධීන කොමිෂන් සභා, ව්‍යවස්ථාදායක සභා කියලා දැන් බලන්න රටේ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ 225ට පිස්සු හැදිලයි කියලා ඔප්පු වුණත් දැන් විසිරුවන්න බෑනේ පාර්ලිමේන්තුව. අගමැතිට පිස්සු හැදිලයි කියලා ඔප්පු වුණොත් ඒත් අයින් කරන්න බෑනේ. ඉතින් මේ 19 කරලා රට ස්ථාවර කිරීමද අරාජික කිරීමද? එතකොට ඒ ටික කරනවා. දැන් බලන්න මම උදාහරණයකට කියන්නම් ආර්ථිකයේ වෙන ටික.
දැන් මේගොල්ලෝ ඇවිල්ලා ඔබ මේ ගොනු කරන්නේ 20 වෙනි සංශෝධනයේ මේ සියලු ව්‍යාපෘති වල මේ ඔක්කොම එක අවසාන ව්‍යාපෘතියක් කියලා නෑ නෑ ඇත්ත කතාව ජාත්‍යන්තර ස්වාමිවරු බාර දීපු වැඩ වලින් ගොඩක් මේගොල්ලෝ දැන් කරලා තියෙනවා මම එකක් කියන්නම්කෝ එකක් තමයි ගෝලීය නව ලිබරල් ආර්ථිකයට ඕන කරන වෙනස්කම් මම මේ කියන්නේ තිබ්බා නව විනිමය පාලන පනත විනිමය පාලන පනත සංශෝධන කළා ඒ විනිමය පාලන පනත සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් හැලියට කළු සල්ලි සුදු කරන්න විදේශිකයන්ට ඕන තරම් එන්න පුළුවන් දැන් මේක කළු සල්ලි සුදු කරන තිප්පොලක් කියලා ජාත්‍යන්තරවම අනාවරණය වෙනවා ඒ මොකද කරන්නේ ඒ විනිමය පාලන පනතෙන් ඕන කෙනෙකුට ඩොලර් ගේන්න පුළුවන් ගෙනියන්න පුළුවන් මහ බැංකුවට තිබිච්ච අධික්ෂණ බලය නැති වුණා පාලනය නැති වුණා එතකොට විනිමය පාලන පනතෙන් ඒක කරා ඊට පස්සේ දැන් කළු සල්ලි සුදු කරන ප්‍රධාන ක්‍රමයක් තමයි මම කළු සල්ලි තියෙන මිනිහෙක් නම් ලංකාවේ නම් ඒකට හොඳම තැන මම එනවා මම ඇවිල්ලා ගන්නවා දේපල ගියක් ගන්නවා අපාර්ට්මන්ට් එකේ ගියක් ගන්නවා ඒ කළු සල්ලි සුදු කරන් ඒ ගිවල් ගන්නකොට අපේ ආණ්ඩුව කාලේ තිබුණා නීතියක් 100ට 100ක බද්දක් ඕන ලක්ෂ 200ක ගයක් ගන්නව නම් එයා ලක්ෂ 400ක් ගෙවන්න ඕන දැන් විදේශිකයාගේ බද්ද නැති කරා ඒක 0 කළා බිඳුව කළා එතකොට දැන් අන්න කළු සල්ලි ගේන්න පනතෙන් විනිමය පාලන පනතෙන් මග හැදුවා බජට් එකෙන් විදේශිකයා දීපල ගන්නකොට තිබිච්ච 100ට 100ක බද්ද අයින් කරා ඒක දිරි ගැන්නුවා දැන් කළු සල්ලි කාර වෙනවා ලංකාවේ දීපල මිලදී ගන්නවා විකුණනවා කළු සල්ලි සුදු කර ගන්නවා යනවා එතකොට මේක දැන් කළු සල්ලි තිප්පොලක් හුමාරු වෙන තිප්පොලක් ඉතින් මේ කරුණු පැහැදිලි කිරීම විධායක ඔබ එතනට දෙන්නේ ඔබ එතනට දෙන්නේ මම මේ කියල ඉවර නෑ ඔව් මට දෙන්න එතකොට මම දැකලා තියෙනවා විග්‍රහ කරනකොට ඔබත් ටිකක් දීර්ඝ විග්‍රහ කරනවා එතකොට දැන් ඔබ ඉන්නේ අනිත් පැත්තේ මම ඉන්නේ විග්‍රහ කරන පැත්තේ එතකොට දැන් අනිත් පනත මොකද්ද දැන් මේගොල්ලෝ ආදායම් බදු පනත ගෙනල්ලා ලංකාවේ මිනිහට බදු පෝරියල් එකක් පැටෙව්වා හැබැයි විදේශිකයට බදු ඉවත් කරනවා දැන් බලන්න විදේශිකයට බදු ඉවත් කරලා කළු සල්ලි එන්න දොර ඇරියම මොකද්ද වෙන්නේ මේක ජාත්‍යන්තර කළු සල්ලි වල තිප්පොලක් කියන්නේ ජාත්‍යන්තර පාතාලේ තිප්පොලක් වෙනවනේ. ඇයි මදුස්ට ඩුබායි යන්නේ? ඩුබායි වල කළු සල්ලි සුදු කරගෙන ඉන්න පුළුවන්. එතකොට මදුස් ඩුබායි යනවා වගේ මේක කළු සල්ලි සුදු කරන හොඳම තිප්පොල නම් ඩුබායි වල ඉන්න මදුස්ට මදුස් නෙවෙයි ලංකාවේ මදුස් නෙවෙයි වෙන මදුස්ලට වෙන රටක මදුස්ලට මෙහෙට එන්න පුළුවන්. එතකොට මේ මේකත් එක්ක ජාත්‍යන්තර පාතාල මාෆියා ඔක්කොම රිංගනවා. අනිත් එක ගෝලීය නව ලිබරල් ආර්ථිකයේ තව එක දෙයක් තමයි හොරකම ආයතනගත කරන එක. මේ නව ලිබරල්වාදී ආර්ථිකයට යන්න තියෙන එන්ජින් එකට දාන ඔයිල් තමයි එන්ජින් ඔයිල් තමයි හොරකම. හැබැයි හොරකම ආයතනගත කරනවා. මම එක උදාහරණයක් කියන්න. දැන් හොඳම හොරකම තමයි බඳුන් කර හොරකම. මේ රටේ සිද්ධ වෙච්ච බරපතලම හොරකම. හොඳම හොරකම ඔබ කියන්නේ. ඒ හොරකම් වලින් දරුණුම හොරකම. හොඳම කියලා කියන්නේ දරුණු කියන අර්ථයෙන්. ඒ හොඳම කියන වචනේ යොදවන අවස්ථානුව ඒකේ අර්ථය බොහොම සියුම් වෙනස්කම්. බරපතලම සියුම් වෙනස්කම්. බරපතලම. ඒතර පට්ට හොරකම කියමුකෝ. ඒතකොට ඒ පට්ට හොරකම කරා ඔන්න දැන් වැඩේ අහු වුණා. දැන් හිරේ ඉන්නත් වෙනවා තාම අර්ජුන මහින්දන් සැපට ඉන්නවා අගමැතිතුමාට කිසි කරදරයක් නැහැ දෙයනේ කියලා අර දෙන්නෙක් ඉන්නවා හිරේ දැන් බලන්න මේක ආයතනගත කරනවා ඊට පස්සේ එනවා පනතක් සක්‍රීය බැරකම් පනත කළමනාකරණ පනත ඒකෙන් මොකද්ද කියන්නේ රටේ අගමැතිට බලය දෙනවා ලංකාවේ තියෙන මුළු ණය ප්‍රමාණයෙන් බිලියන 10ක පමණ ණය ප්‍රමාණයක් තියෙනවා ඊට වැඩි ඒකෙන් 10%ක ප්‍රතිශතයක් කැමැති තැනකින් කැමැති පොලියකට කැමැති වෙලාවක ගන්න පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව ඒ ගන්න දෙනවා නිදහස්. එතකොට මතෙ හිතන්න මුළු ණය බරෙන් 10% කියන්නේ කොච්චර ප්‍රතිශතයක්ද? ඒක ඩොලර් වලින් ගන්නකොට ඕකට 10% කොමිස් එකක් හම්බුන කොච්චර ගානක්ද? අන්න බලන්න. බැඳුම් කරෙන් අමු අමුවේ හොරා ගන්න ගිහිල්ලා හිරේ ලගින්ද වෙනවා. සක්‍රීය බැරකම් කළමනාකරණ පනතෙන් ඒ හොරකම ආයතනගත කරනවා. ආන් එතකොට හොරකම නීත්‍යානුකූලව වෙනවා. තව එකක් මං කියන්නම්. දැන් වැට් බදු වංචා කළොත් හිරේ යන වෙනවනේ කීප දෙනෙක් හිරේ ගියානේ. දැන් කොහොමද ඒක කරන්නේ? ප්‍රතිපත්තිමේ තීරණ අරන් බදු සහන දෙනවා. ඔබ දැනගන්න පාන් පිටි සමාගමට විතරක් මේ ආණ්ඩුව ආවට පස්සේ දීපු බදු සහනෙන් බදු සහනයක් ඇත්තට දුන්න නම් මිල අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන ප්‍රතිඵලයක් පාරිභෝගිකයට එන්න ඕන. ඒ මුකුත් වෙලා නැහැ. මිල වැඩි වුණා මිසක්. පාන් පිටි සමාගමට විතරක් මේ ආණ්ඩුව ආවට පස්සේ අවුරුද්දකට ආණ්ඩුවට එන්න තියෙන බදු ආදායම මිලියන 34000ක් නැති වෙනවා. මේ සියල්ල අවසානයේ කොහොමද 20 වෙනි සංශෝධනයට ගේන්නේ? මම එනවා. ඒතර අපේ වෙලාව ඉවරයි. මම එනවා. මිලියන 34000ක්. ඒ කියන්නේ බැඳුම් කර හොරකමේ ෂණේකින් වෙච්ච පාඩුවට වඩා වැඩි පාඩුවක්. කිරිපිටි සමාගමට. කිරිපිටි සමාගමට විතරක් අවුරුද්දකින් අපිට හම් වෙනව බදු ආදායම මිලියන 18000ක්. මේ දෙගොල්ලොන්ට බදු සහන දුන්නම ඒකේ කොමිස් එක එනවා. ඇයි මිල අඩු කිරීමක් වෙන්නේ නැහනේ? මිල කලින් මිලමයි නැත්නම් ඊට වඩා වැඩි. අර කොමිස් එක එනවා. අන්න
වැඩබදු වංචාකරු තිරේ යන්න වෙනවා බදු සහන දීලා ප්‍රතිපත්ති මේ තීරණ අරන් ඒකෙන් කොමිස් අරන් ඒකෙන් හොරකම ආයතන ගත කරනවා ඒක තමයි මේ යන ක්‍රමේ මේ 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 මැනි සිද්ධීම් පිළිබඳ චෝදනා රාජපක්ෂ ආණ්ඩුවට ඔබත් නියෝජනය කරපු ආණ්ඩුවට මේ විදිහෙම තියෙනවා ඔබ මගෙන් අහන්න ඔබ මගෙන් අහන්න ඔය කියන හොරකම ආයතන ගත කරපු තත්ත්වයක් තිබුණා නම් අපි එතෙන් තියමු අර ප්‍රශ්නෙට වෙනස් කරලා අවධානය යොමු කරා රයිට් මම එනවා විසිරි එතකොට ඊළඟට බලන්න ජනාධිපති අවශ්‍ය කිරීමට තියෙන සම්බන්ධය මම මේ කියන්නේ මේ ආර්ථික මේ වශයෙන් රාජ්‍ය බෙලහීන කිරීම විදේශීයකරණය කිරීම ඒක එක න්‍යායපත්‍රයක් ගෝලීය බලවතුන්ට ආර්ථිකය විවෘත කරලා දීම ඉඩම් සින්නක් කරව ගන්න විදේශිකයන්ට නීතිය හදලා දීම අර මේ මේ විනිමය පාලන පනත වෙනස් කිරීම ඒ අතරේ රණවිරු දඩයම ඒකත් ආරක්ෂක හමුදා සම්පූර්ණයෙන් අනාථ කිරීමක් මේ පාවා දීමක් එතකොට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව වග කියන හමුදාවක් ඊට පස්සේ එන්නේ රාජ්‍ය බෙලහීන කිරීම ඒකත් වැටෙන්නේ ඒ ගොඩට ඒ ඒ ඒ ක්‍රියාන්විතයේම තවත් එකක් තමයි විවස්ථා සංශෝධනයක් වගේ බෙදුම්වාදීන්ට තියෙනවා පොඩි හිරවෙච්ච තැන් ටිකක් විවස්ථාවේ ඒ ටික ලිහලා දීම ඒ ටික ලිහන්න ගියා අලුත්ම විවස්ථාවක් ගෙනල්ලා විවස්ථා සම්පාදක මණ්ඩලයක් හදලා ජයම්පති වික්‍රමරත්නලාගේ වාඩි වෙලා ඒක අසාර්ථක වුණා ඒක දැන් ඒක පොඩ්ඩක් ඇනහිටලා ඒ ක්‍රමයේ වෙනුවට අලුත් ක්‍රමයක් තෝරගත්තා ප්ලෑන් B අරක බැරි නම් ප්ලෑන් B තමයි ජනතා විමුක්ති පෙරමුණේ රතු සහෝදරයෝ ලව්ව ගෙන්න ගන්නවා 20 වෙනි සංශෝධනයේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම නැමැති සුන්දර ලලනාව ඉන්නවා ඉස්සරහින් ඒ ලලනාවට මෝහණය වෙලා ඒකෙන් තම තමට ලැබෙන පටු වාසිය ගැන හිතලා මේකට හවුල් වෙලා අත ගැහුවොත් එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තේරෙන්නේ නැද්ද ඔබ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බන්දුළු ගුණවර්ධන මේ කාරණේ තේරෙන්නේ නැද්ද ඔබ මේ පැහැදිලි කරන කාරණේ එහෙමද නැත්නම් බන්දුළු ගුණවර්ධන මැතිතුමා දරපු මතය කතා කරන්නට පුළුවන් බන්දුළු ගුණවර්ධන මැතිතුමා දරපු මතය ඒකාබද්ධ විපක්ෂයේ නිල මතය නම් අර පක්ෂ නායක රැස්වීමේදී මේක කෙටුම්පත දානකම් මේ ගැන මතයක් පළ කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ නැහෙනි. එතකොට ඒ වෙනකොට මතේ පළ කරලා තිබුණේ එතුමා බඳුළු ගුණවර්ධන මැතිතුමා මතයක් පළ කරලා තිබුණා. මම මාධ්‍ය නිවේදනයක් මගින් අපේ පක්ෂයේ මතය පළ කරලා තිබුණා. ඒ වගේ කීප දෙනෙක් පමණයි. එතකොට දැන් මේ මතය ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරේ නෙවෙයි. දැන් එතකොට මේ කෙටුම්පත ආවට පස්සේ තමයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් පක්ෂ නායකයනුත් රැස් වෙලා මේකේ මේක රටේ රාජ්‍යයේ කියභාවයට මේකෙන් තර්ජනයක් තියනවාද එහෙම නැත්නම් ඔබ කියන දේ තියෙනවනේ ඒකබද විපක්ෂේ මීට කලින් මම ඉන්නේ මෙහෙමකොටම ඊට විරුද්ධ වෙනවනේ අපි මෙහෙමයි යකා හිටගත්තට පස්සේ යකා කියලා කියන්න අපි ඕනේ නැහැ ඒකට දේශපාලඥයෝ ඉන්නේ ඒක තමයි අපි මේ ප්‍රශ්න කරන්නේ ඒක දේශපාලඥයෝ මීට පෙර ඔබේ කතා පැහැදිලි වෙනි මීට පෙර අවස්ථාවල් වලදී දැන් එක්ටගේ විසුම ගත්තත් අධිකරණ පද්ධතිය සම්බන්ධ කාරණා ගත්තත් මේ සියලු අවස්ථාවල් වලදී යකා එන්න කලින් ඔබතුමන්ලා යකා පිළිබඳව පූර්ව නිගමනවලට ආවා කලින් ඔබතුමන්ලා සඳහන් කරා මෙන්න යකා කියලා පෙන්වන්න කටයුතු කරා හැබැයි මේ 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් ඒ වගේ ඉක්මනක් අපිට දකින්නේ නැහැ පස්ස ගහනවා කියන ප්‍රශ්නේ මට අදාළ නැහැ ජාතික නිදහස් පෙරමුණට අදාළ නැහැ දැන් අපි විශේෂ දැනුවත් කිරීම වැඩසටහන් මාලාවක් අදත් සැලසුම් කරා ඉදිරි කාලය ඇතුළත මේ දියත් කරන්න ජාතික නිදහස් පෙරමුණ හැටියටත් තව තව සංවිධාන විදියටත් හැබැයි ඒකාබද්ධ විපක්ෂය කියන පොදු ව්‍යුහයට සාපේක්ෂව ගත්තොත් ඔබ අහන ප්‍රශ්නේ වළංගුයි මම මේ ප්‍රශ්නේ බැහැර කරන්නේ නැහැ මටත් ඒ පිළිබඳව වෙනම ස්වාධීන අදහසක් තියෙනවා අපටත් හැබැයි අපි පක්ෂ ගොඩක් එකට එකතු වෙලා වැඩ කරනකොට හැම තිස්සෙම අපිට යම්කිසි ඒ නම්‍යශීලී වෙන්න වෙනවා සමහර ගෙනෙන අදහස් වලට ඉතින් ඒ යම් කිසි පක්ෂවලින් හෝ ජනාධිපතිතුමා හෝ කවුරුන් හෝ ඉල්ලීමක් කරද්දී මේ කෙටුම්පත එනකන් අපි සතියකින් දෙකකින් මේක එනවයි කියලා තිබ්බනේ ජනතා නිතුණුනේ අඟුණුනේ ආපු ගමන් දානවා වගේ නෙහිටි මෙච්චර දුරක් ඇදෙයි කියලා හිතුවේ නෑ ඒ වෙනකොට ඒ වගේ යෝජනාවක් ආවම ඒකත් එක්ක ගැටෙන්න අවශ්‍ය නැහැ කියලා ඉතින් හැබැයි හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මේ රට එක්සෙසත් කළාය ත්‍රස්තවාදයේ පරාජය කරා කියලා ජනයා විශ්වාස කරමින් ඉන්න ඔවුන් විශ්වාස කරන මේ මොහොතේ ගැලවුම් කරුවා ඔහු තමයි කියලා එතකොට ඔබත් ඒ විදිහේ බොහොම කොන්දේසි විරහිතව පෙනෙ හිටියා. ඒතර විධායක හිටපු විධායක ජනාධිපතිවරයාට මෙහෙම නිකන් කල් මරන්න පුළුවන් මෙච්චර අනතුරක් තියෙනවා නම් ඇයි මොකද එතන තියෙන හිරවීම? ඔහුට කියන්න පුළුවන් ඇවිල්ලා කෙලි මේ ගේන්න එපා මේක වැරදි මේකෙන් ඒකී බව නැති වෙනවා රට ඉවර වෙනවා කියලා ප්‍රසිද්ධි කියන්න පුළුවන්. ඔබට පුළුවන් හිටපු ජනාධිපතිතුමාව මේ වගේ තැනකට ආරාධනා කරලා ඔයගෙන ප්‍රශ්න කරා. කෙටි විරාමයකට ගිහිල්ලා එතනට එමු. ඒ කියන්නේ ඔබතුමාටත් ඒ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මම ඊට කලින් කිව්වා. හොඳයි අපි විරාමයකින් අනතුරු ආවා. ඔබ යලිත් එක්ක සිටින 360 සජීව සංවාදයේ සමගින් ඡාපා
දැන් ඔබ මේ ඔබේ කතාවේදී බොහොම වේගවත් විදිහට අර ආර්ථික ඝාතන වැඩපිළිවෙලක් ගැන කිව්වනේ. සහ ඔබ තමයි මේ පහුගිය කාලේ ඇත්තටම ලංකාවේ අර ජනවහරට ආර්ථික ඝාතකයා කියන යෙදුමත් වැඩියෙන්ම දැම්මේ. දැන් මම ඔබේ අවධානය යොමු කරනවා 2018 මැයි 13 වෙනිදා වියත්මග සභාව ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා කරපු කතාව. මේ කතාව සමස්තයක් විදිහට ගත්තාම මම ඔබට යෝජනා කෙරුවොත් මේ UNP ආණ්ඩුව ඉදිරිපත් කරන විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඒකාබද්ධව ඉදිරිපත් කරන ආර්ථික ඝාතක වැඩපිළිවෙලේම කතාව කියලා මම ඔබට කිව්වොත් විශේෂයෙන්ම 2018 වෙනිදා ඉදිරිපත් කරන 2017 අයවැය ලේඛනයේ තිබෙන යෝජනාම ඒ වචනත් එහෙමම තියෙනවා මේ මට ඔබට පෙන්වන්නත් පුළුවන් එකින් එකට මම එහෙම යෝජනාවක් ඔබට කෙරුවොත් අවසනාවට මට ඔය කතාව තවම සම්පූර්ණයෙන් අහන්න බැරුණා රූපවාහිනී නාලිකාවල ගිය කොටස් කීපයක් විතරයි මගේ මේ ඔබට අධ්‍යයනය කරන්න හම්බුනේ නැහැ ඒක අධ්‍යයනයේ ලකුණේ නමුත් මුළු කතාව මට අධ්‍යයනය කරන්න බැරි වුණා මෙහෙමයි ඒක ඒක ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා තමන් පෞද්ගලිකව දරන අදහසක් නේ කියන්නේ එතුමා පුද්ගලයෙක් හැටියට මේ රටේ ආර්ථිකයේ සිදුවිය යුතු ධනාත්මක වෙනස්කම්. ඉතින් ඒකේ ප්‍රතිපත්ති මේ වශයෙන් අපි ඉන්න දෘෂ්ටිවාදයන්ට එකඟ තැන් තියෙන්න පුළුවන්, විරුද්ධ වෙන තැන් තියෙන්න පුළුවන්. එතුමා තමන් බලයට ඇවිල්ලා ඇති කරන ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට දාලා නැහැ. මේ රටේ ආර්ථිකයේ පිළිබඳව එතුමා දරන සාමාන්‍ය මතයක්. ඉතින් ඒකේ අපි අතර විසංවාදී තැන් තියෙන්න පුළුවන්. ඒවා අපි සාකච්ඡා කරලා වඩා සුදුසුම ආර්ථික මූලෝපාය මොකද්ද කියලා තීරණයකට අරගෙන අපි ඒක ජනාධිපතිවරණයකට එතුමා ඉදිරිපත් වෙන විට ඒක අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. මේ 20 දක්වාම දිගු කාලීන වැඩපිළිවෙලක් ගන්න ඔහු කියන්නේ. ඔව් හැබැයි ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වෙලා ඒ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන මැතිවරණ පොරොන්දු වැඩපිළිවෙලක් තියෙනවානේ, ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවානේ. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගෙන එන ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවානේ. අන්නේ ඒකේ ඔබ ඔය කියන කරුණු ඇතුළත්ව තිබුණොත් එතකොට ඔබට පුළුවන් මේ ප්‍රශ්නේ මතු කරන්න. මේ වගේ අවස්ථාවක ඒ කියන්නේ එතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට නම් කරලත් නැති තත්ත්වයක් යටදී එතුමා වියත්මග සංවිධානයේ ප්‍රධානියා හැටියට එහෙම නැතු ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් හැටියට නෙවෙයි පොහොට්ටුවේ නායකයෙකුත් හැටියට නෙවෙයි වියත්මග කියන ඒ ස්වාධීන සංවිධානයේ ප්‍රධානියා හැටියට එතුමා හිතන ආර්ථික ගමන පිළිබඳ එතුමා දරන දර්ශනය ඉදිරිපත් කරනවා. ඒ දර්ශනය තුළ අපි දකින හොඳ පැතිත් තියෙන පුළුවන්, අපි දකින අඩුපාඩුත් තියෙන පුළුවන්, අලුත්ම කරුණුත් තියෙන්න පුළුවන්. හැබැයි දැන් ඔහු කිව්වේ ඒ පිළිබඳ විග්‍රහය ගිනාවේ ආචාර්ය නාලක ගොඩහෙවා. ඊට පෙරවදනක් විදිහට තමයි ඔහු ගිනාවේ ඔහුගේ පුද්ගලික මතය කියලා ඔබ කිව්වට. දැන් මේ කතාවම දැක්ක බය හිතෙනවා. මේ කියන්නේ මුළු කතාවේම තිබෙන්නේ අර සාර්ව ආර්ථිකය. ඔබ අර කලින් කියපු ආර්ථික ලිහිල්කරණය පිළිබඳ කතාව තමයි මේ තියෙන්නේ. මේක තියෙනවා රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන ආයතන බවට පත් කරන්න ඕන කියලා. ඔව් රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම ලාභ ලබන ආයතන බවට පත් කරන්න බෑ. ඔහු කියන මේ කතාවේ පැහැදිලි. එහෙමනම් නිදහස් සෞඛ්‍ය සේවය නැති වෙනවා. නිදහස් අධ්‍යාපනය නැති වෙනවා. මම හිතන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය නැති කරන්නවත්, මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති කිරීමේ පරමාර්ථයෙන්වත්, එහෙම නැත්නම් ඒ සේවා ආර්ථිකයේ මහජනයට ලැබිලා තියෙන ඓතිහාසික ඉඩ අවස්ථාව අහිමි කරන්නවත් බලාගෙන කියපු දෙයක් නෙවෙයි. මේ මේ කිසිම තැනක කතාවේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවය වගේ වචනයක්වත් නැහැ ඊට අමතරව. එතුමා හිතනවා දැන් අපි තුමු ඔය එතුමා ගත්ත බොහෝ රාජ්‍ය ආයතන දියුණු කළානේ. ඒවා ලාභ ලබන තත්ත්වයට ගොඩක් රාජ්‍ය ආයතන ගෙනාවා. ඒ අනුව ඒ සමහර වාණිජ්‍යමය ලක්ෂණ තියෙන රාජ්‍ය ආයතන තවදුරටත් මහ භාණ්ඩාගාරයේ මත යැපෙන්න ඕනේ නැහැ. ඒවා දියුණු කරන්න ඕනේ. ඒ තර්කයට අපිත් එකගයි. ඒවට ඒ අවස්ථාව දීලා තරගකාරීව ඉදිරියට යන්න උදව් කරන්න ඕනේ. ඒ මගින් ලාභ ලබන තත්ත්වයට ගේන්න ඕනේ. එහෙම නැතුව නිදහස් සෞඛ්‍ය සේවය හෝ නිදහස් අධ්‍යාපනය හෝ ලාභ ලබන ව්‍යාපාරයක් හැටියට තිබිය යුතුයි, සුභ සාධනවාදී අර්ථයෙන් නොපැවතිය යුතුයි කියන මතය එතුමා දරනවා කියලා මං හිතන්නේ නැහැ. හොඳයි. අනිත් පැත්තෙන් දැන් දේශපාලකයෙක් විදිහට දැන් එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳව සඳහන් කරන දැන් මේ වියත්මග හරහ ඔබතුමා සඳහන් කරන යම්කිසි සැලැස්මක් ඇතුව එතුමන් මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ කියලා දැන් බොහෝ දෙනෙක්ගේ තියෙන මතයක් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලන චරිතයක් විදිහට එතුමා නිලධාරියෙක් විදිහට සාර්ථක නිලධාරියෙක් කියලා හැඳින්වුවත් දේශපාලකයෙක් විදිහට එතුමාට ගමනක් යන්නට පුළුවන්ද කියන ප්‍රශ්නය සමහරු මතු කරනවා. ඔහු හොඳ දේශපාලකයෙක් විදිහට දේශපාලන වශයෙන් ඇතිවන ගැටුම් निराකරණයේදී ගැටුම් කලමනාකරණයේදී එතුමන්ට ඒ සම්බන්ධයෙන් තියෙන දැනුම ප්‍රමාණවත්ද කියලා ඔබ හිතනවාද එතුමාට දේශපාලකයෙක් විදිහට සාර්ථක වෙන්න පුළුවන් කියලා? ඕක තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් බවට පත්වීමය සුදුසු නැත කියලා මතය දරන අපේ පිළෙත් අපේ පිළේ නොවන හතුරු පිළෙත් ගොඩනගන තර්ක කීපයක් තියෙනවා.
එකක් තමයි ඔහුට තියෙන්නේ මිලිටරි පසුබිමක්. ඒ නිසා දේශපාලන පරිසරයක් නෙවෙයි තියෙන්නේ. ඒක සුදුසු නෑ කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා පූර්ණ වශයෙන්ම දේශපාලන පවුලක බිහිවෙච්ච කෙනෙක්. ඒ පවුලේ ඔහු හිතව සහෝදරයෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න, සහෝදරියෝ ටිකයි ඇරෙන්න, අනිත් ඔක්කොම දේශපාලනය කරලා තියෙනවා. මේ දේශපාලනය කරන සහෝදරයොත් එක්ක ඉඳලා තියෙනවා. මේ දේශපාලනය කරන සහෝදරයෝ මිනිස්සු හම්බ වෙනවා, ගෙදර දොර ජනාකීර්ණ වෙනවා, මේ ඔක්කොම වද විඳලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔහුට අර වෙන හමුදාවෙන් විශ්‍රාම ගිය කෙනෙකුට නැති දේශපාලන සුදුසුකමක් තියෙනවා. ඔහු දේශපාලන පරිසරයක, දේශපාලන පවුලක හැදුණු වැඩුණු නිර්මාණය වෙච්ච පුද්ගලෙක්. ඔහුගේ පියා දේශපාලනය කරපු කෙනෙක්. ඒ නිසා ඔහුට දේශපාලන පරිචයක්, එහෙම නැත්නම් ඒ පරිසරය පිළිබඳ වැටහීමක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක අසත්‍යයක්. ඔහුට තව දේශපාලන ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා කිව්වොත් ඒක සත්‍යයක්. ඊළඟට ඔහු ගැන ඊළඟ ඍණාත්මක මතය දරන අය කියන්නේ සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැහැ. සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කර නොගෙන ජයග්‍රහණය කරන්න බෑ. ඒක සංඛ්‍යාත්මක වශයෙන්ුත් ඒක එහෙම නෙවෙයි කියලා ඒ තර්ක කරන අයත් එක්ක මම මෙතන ඇවිල්ලා තව දවසක, තව අවුරුද්දකින් හරි කමන්නේ, තව දවසක ඇවිල්ලා තර්ක කරලා පෙන්නන්න ලෑස්ති. මම කියන්නේ සුළු ජාතිය එපා කියලාවත්, සුළු ජාතික ඡන්ද ඕනේ නැහැ කියලාවත් නෙවෙයි. නමුත් ওই සුළු ජාතික ඡන්ද නැති වෙනවායි කියලා බිය ගන්නවන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇවිල්ලා ජයග්‍රහණය වෙන එක වළක්වන්න. ඒ වළක්වාලීම සඳහා අපේ කඳුර ඇතුලේ නිර්මාණය කරන මතයක් තමයි ওই සුළු ජාතික කතාව. ඇත්ත කතාව ගත්තොත් දැන් ඔය සුළු ජාතික ඡන්ද ගෝඨාභයට නැහැ කියන කට්ටිය අර 16 එනවටත් විරුද්ධයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගාව තියෙන අර 113න් 110ක් හරි අපි මේ පැත්තට ගන්න දෙපේ. එතකොට ඔය 143ට 4ට ඒ 110ක තුනම ඔය කියන ප්‍රශ්නේ කොහොමවත් විසඳෙනවන්නේ. අනික ඒ ප්‍රතිඵලයේ ඇවිල්ලා ජාතික මැතිවරණයක නෙවෙයිනේ කවදාකවත් විපක්ෂයක් දිනන්නේ නැති පළාත් පාලන ඡන්දයක. හැබැයි ඊළඟට එන ජාතික මැතිවරණයේ මහ ඡන්දේ ඔහු ජනාධිපතිවරණේ. දැන් මේ සමහරු පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලනවා. ඒක කවදාකවත් කෙරෙන්නේ නැති සටන් පාඨයක්. මොකද හේතුව 225න් 3-2ක් ඇමති වෙන්න ඕන යෝජනාවක් සම්මත කරන්න නියමිත කාලයට පලින් මේක විසුරුවන්. ඉතින් මේ ඉන්න 3-2ක් ඕක දෙනවද? අනිත් එක තමයි ජනාධිපතිවරණේ ඉන්නේ. එතකොට මේ ජනාධිපතිවරණේදී ඡන්ද බෙදෙන්නේ දෙගොඩට. ජනතා විමුක්තිනේ ඒක දන්න හන්ද තමයි තුන්විනියෙකුට ජාමක් බේරගන්න බැරි වෙන හන්ද තමයි මේක අහෝසි කරන්න හදන. එතකොට ජනාධිපතිවරණේදී එහෙම බෙදීමක් ඇති වෙන තත්වයකදී ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා කියන්නේ ඉතා විශාල ජනතා බලයක් නියෝජනය කරන කෙනෙක්. ඉතින් නමුත් එතුමාගේ පැමිණීම වැළැක්වීමේ විශාල බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒක බටහිර තානාපති කාර්යාල වෙන්න පුළුවන්, වෙනත් අය වෙන්න පුළුවන්. ඒ වගේම එම බලවේගවලට හසුරුවන්න පුළුවන් විවිධ පුද්ගලෝ දේශපාලන කඳවුරු හැම පැත්තකම පාහේ ඉන්නවා. ඒ විදිහට වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ජනවාරි 8 බලපෙරළිය වෙච්ච විදිය, බලපෙරළිය වෙන්න අපේ කඳවුර ඇතුලෙන් සමහරු හැසිරිච්ච විදිය, ඒකේ අනියම් උදව්කාරයෝ හැටියට කටයුතු කරපු විදිය, නොහිතන පුද්ගලයන් පවා. ඉතින් එහෙම මේ කඳවුරෙත් එහෙම බෙදීමක් හදන්න හතුරට ඕන. ඒ කියන්නේ මේ කඳවුරේ වැඩි දෙනෙකුගේ ඉල්ලීම වන අපේක්ෂකයා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු දැමීම මගින් කඳවුර දුර්මුඛ කරන්න, කඳවුර බෙදීමක් ඇති කරන්න, එමගින් හතුරු පිළෙන් ඉල්ලන අපේක්ෂකයාට 2019 අගයන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න පහසු මාවතක් නිර්මාණය කරලා දෙන්න, ඒ විදිය උත්සාහයන් තියෙන්න පුළුවන්. මොකද ඒ හතුරා එහෙම නොකරනවා නම් තමයි පුදුම. මේ කතාවත් මම මේ ආර්ථිකයේ පිළිබඳව මේක සැහැල්ලුවට ගන්න එපා. මේ ආර්ථිකයේ පිළිබඳව දැනට නෑ ශාප, ඕක කලබල වෙන්න දෙයක් නෑ. ඔබ කියන එක සම්පූර්ණයෙන් ඇත්තයි කියන්නේ මම ඔබ මේ කතාව අන්තර්ජාලයෙන් තිබෙනවා. හරි, මට හිතේ පුළුවන්, මට බලන්න සම්පූර්ණයෙන් මම ඔක අධ්‍යයනය නොකර හින්දා මම කියන්නේ ඔබ කියන එක ඔක්කොම ඇත්තයි කියලා. ඒත් කලබල වෙන්න එපා. ඒකට හේතුව මේ ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා දේශපාලඥයෙක් හැටියට තමන් ඉදිරිපත් කරන ආර්ථික දර්ශනයක් නෙවෙයි. මේ එතුමා වියත්මක සංවිධානයේ ප්‍රධානියෙක් හැටියට දක්වන මතයක්. ඒතකොට දිල්ක කියන තර්ක ඉබේම සනාථ වෙනවා. මොකට දේශපාලඥයෙක් විදිහට වැඩ කරන්න බෑ කියන එක. එහෙම නම් කෙනෙක්ගේ කතාවක තියෙන කිසියම් හෝ අපි එකඟ නැති කොටසක් තිබුණේ කියලා එහෙම තීරණය කරනවා නම් දේශපාලන්නේ තීරණ නැහැ කියලා මේ ගොඩක් අය යවන්න වෙනවා ආයිගෙනගෙන. මේ කතාවේ තිබෙන්නේ ඔබ මේක අධ්‍යයනය කරන්න මේ අර බලනායට සාධාරණයක් වෙන්න 20යි 30 දක්වා වෙන දීර්ඝ කාලීන ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. මේක නේ විහිළු කතාවන්නේ. මේක මේ ඔහු විශ්වාස කරන වියතුන් කීප දෙනෙක් මැද්දෙන් රෙෆරන්ස් වලට දෙනවා. මේ අය දැන් ඉගෙන කතා කරන, මේ අය ඉගෙන කතා කරනවා කියලා. මේක බොහොම විධිමත් කතාවක්. මේ කතාවේ තිබෙන බරපතල විදිහටම මේ බරපතල දෝෂ තිබෙනවා. දැන් අර ඔබ කියනම අර ආර්ථික ඝාතනයට අදාළ පෙරසූදානමක් තිබෙනවා මේ කතාවේ. ඒතර ඔබ කියන විදිහට අර විවිධ ඉදිරි බලවේග විසින් මේ කතාව නිෂ්පාදනය කරලා දුන්නාද කියලා මම ඔබෙන් අහන්නේ. එහෙම වෙන්න පුළුවන් ද ඕන්න? මම ওই කතාව අහලා ඔබට උකට උත්තරයක් දෙන්න දැන් මට ඒකට එහෙම කියන්න බෑ. දැනට ඔබ මේ කතාව අදින්න කියලා දැනට ඔබට මට එකඟ වෙන්න බෑ. මම මෙහෙම යෝජනාවක් කිරුවොත් ඒ කියන්නේ මේ කතාව සිද්ධ Thank you.
ඒක අපි ආරක්ෂක ලේකම්තුමා හා යම් පුද්ගලයන් අතර අපි අතර සාකච්ඡා සම්බන්ධ තියෙනවා. නමුත් ව්‍යාත්මක සංවිධානය කියන්නේ ස්වාධීන සංවිධානයක්. ඔවුන් සමග බුද්ධිමය සංවාදයක් මේ විදිහට දේශපාලන කාරණා ගැන ගොඩනගලා නැහැ. ඔවුන් ඔක්කොම එක තැනකට එකතු කරලා දේශපාලන සංවාද කරලා නැහැ. එහි සිටින යම් යම් විද්වතුන් එහෙම සම්බන්ධ වෙලා තියෙනවා. බැරි වෙලා හරි මම මේ අහන ප්‍රශ්නේ නැවත එඩිට් කරන්න ඔබට පුළුවන් දවසක සංස්කරණය කරන්න. මේ හිටපු ආරක්ෂක ලේකම්වර ඉදිරිපත් කරන මේ කතාව ඇත්ත වුණොත් මොහොතකට මේ කාරණා ඇත්ත කියලා ගත්තොත් ඔබ ගන්න පියවර මොකක්ද? දැන් මම ওই කතාව ගැන රූපවාහිනියෙන් දැකපු ටිකයි ඔබ දැන් මේ කරන විග්‍රහයයි තමයි මට ওই කතාව ගැන මට තියෙන අවබෝධය. මම කනගාටු වෙනවා ඇත්තටම ඒක පූර්ණ වශයෙන් මේ දවස් කීපය ඇතුළත අධ්‍යයනය කරන්න බැරි වෙච්ච එක ගැන. ඒක අඩුපාඩුවක්. ඒ නිසා මට ඔබේ ප්‍රශ්නේ සත්‍යයි කියලා පිළිඅරන් පිළිතුරු දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ඔබ තේරුම් ගත යුතුයි. මොකද මට තියෙන අවබෝධය අර කියන ප්‍රමාණයට සීමිත නිසා. අපි හිතමු ඔබ කියන විදිහේ භයානක අර නව ලිබරල් වාදී ඒ අඳුපඬු දිගහැර ගන්න විදිහේ ආර්ථික දර්ශනයක් කියලා මේක. කියන්නකෝ. අපි ඔබට වග කියන්නම්. එතුමා නම් ජනාධිපති අපේක්ෂකයා. එතුමා එන්නේ එතුමාගේ පුද්ගලික තනි අදහස විතරක් කරන්න නෙවෙයි. පක්ෂ ගොඩක් තියෙනවා. මේ පක්ෂවල අදහස් එකතු කරගත්තු ඒ ආර්ථික දර්ශනය, දේශපාලන දර්ශනය මේ ඔක්කොම හැදෙන්නේ එහෙම. එතුමාට ඒකට නායකත්වය දෙන හින්දා එතුමාගේ අදහස් වලට වැඩි ඉඩක් අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි එතුමා දැන් සමහරලාට එතුමා කියන්නේ මේ වගේ කරුණු වලට හරි සංවේදී කෙනෙක්. දැන් මේ වැඩසටහන ඔබ දෙන මේ අර්ථකථනයම එතුමාට මේ කතාව පිළිබඳව ආපසු හැරී බැලීමට හේතුවක් වෙන්න පුළුවන්. එතුමා එහෙම ඔය කියන මිලිටරි පසුබිමක් තියෙන නායකයා තුළ එහෙම ගුණයක් තියෙනවා. ඔහු හරි ඒකට සංවේදී වෙනවා. ඇත්තටම මොකද්ද ඒකේ තියෙන ප්‍රශ්නය කියලා ඊළඟට කතා බහ කරන්න පටන් ගන්නවා. ඒක ඇතුලේ අඩුපාඩු හඳුන ගන්න උත්සාහ කරනවා. අඩුපාඩුවක් තියෙනවද නැද්ද කියලා. තියෙනවා නම් ඒ අඩුපාඩුව නිවැරදි කර ගන්න බලනවා. එහෙම ගති ලක්ෂණ තියෙන කෙනෙක් නිසා තමයි අර ආරක්ෂක ලේකම් කාර්යාලයේ ඉඳලා පැය 24න් වැඩි කාලයක් වැය කරගෙන ත්‍රිවිධ හමුදාව කළමනාකරණය කරගෙන මේ ලොකු භූමිකාවක් එතුමා කැපවීමෙන් ඉටු කළේ. ඉතින් ඒ නිසා ඒ ස්වභාවයේ තියෙන පුද්ගලයෙක් වෙන නිසා ඔබ ඔය කියන විදිහේ භයානක කතාවක් නම් මේ සිදුවෙලා තියෙන්නේ මට තියෙන පුදුලික විශ්වාසයක් ඒ භයානක අන්තර්ගතය වෙනස් කර ගැනීමට ඔහුට හැකියාව තිබෙනවා. ඔහු එකට ඉතා විවෘත මනසක් තියෙනවා. නම්‍යශීලීව ඒ ගුණය ඔහු තුල තියෙනවා. හොඳයි, අපි කෙටි විරාමයකට යමු. චාප් අපි විරාමේ නානතුරු යලිත් හමු වෙනවා. 260 සජීව සංවාද. තුන්සේහට සජීව සංවාදය සමගෙන් දැන් උතුරේ පසුකි දිනවල සැමරුම් පැවැත්වුණා. ඔබතුමත් යම් කිසි සඳහනක් කලින් මේකේ මේ පිළිබඳව සඳහන් කරා. දැන් මේ උතුරේ සැමරුම් එක්ක ඒ ගැන කතා කරනකොට අපි දැක්කේ නෑ චාප මේ සැමරුම් වලදී ඊලාම් දජයක්, ප්‍රභාකරන්ගේ රූපයක් එහෙම දෙයක් අපි දැක්කේ නෑ උතුරේ ජනතාව සැමරුමක් කළා. හැබැයි අපි දකිනවා දකුණේ දේශපාලන නායකයින් සහ දකුණේ දේශපාලකයින් මේ සම්බන්ධයෙන් විවිධ මත අදහස් පළ කරනවා. හැබැයි කෙනෙක්ට අර විදිහට තර්ක කරන්න පුළුවන්. ඇයි දකුණේ දේශපාලකයෝ මේ තරම් මේකට කලබල වුණේ? ඊලාම් කොඩියක් හරි ප්‍රභාකරන්ගේ රූපයක් හරි නැතුව මේ අය සමරපු එක ගැන මොකක්ද ඉතින් තියෙන ප්‍රශ්නේ කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. කොඩියයි රූපයයි විතරද ප්‍රශ්නේ? ඒ කියන්නේ වේලුපිල්ලේ පිරපාහරන්ගේ පින්තූරේ නැත්තම්, කොඩිය නැත්තම්, ඊලාම් මැප් එක නැත්තම් මතවාදීව දෙමළ ඊලාම් රාජ්‍ය වෙනුවෙන් දිවිපිදුවන් හැටියට අර්ථකථනය කරලා ජන සංහාරක සතියක් හැටියට කියලා පාසල්වල පළාත් කුඩිය අඩකුඹු කරලා ඒ ජන සංහාරක සතියේ වැඩසටහන්වලට පාසල් දරුවන් පාසල් කාලය තුළ යොදවලා මේ අලුත් තරුණ පරම්පරාවගේ මනසට පුවන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ ජන සංහාරයක් වුණා කියලා මේ ලෝකෙට හඬගා කියන්නේ ඇයි? දැන් ඔබ දැක්කද ඒ පිට්ටනිය, ඔවුන් ඒ කටයුත්ත කරපු පිට්ටනිය උපරිම කීයක් ඉන්නේ? මගේ නිරීක්ෂණය නම් 5000ක් විතර. අපි කියමු 20000ක් කියලා. හැබැයි ඕක ජන සමාජයේ පතුලෙන් එන හැඟීමක් නම් ඕක උතුරා ගලා යන පිරී ඉතිරීගේ සෙනඟකින් තියෙන්න ඕන තැනක් නේ. හරියට අර ගෝල් ෆේස් පිට්ටනිය පිරුණා වගේ. එහෙම නැහනේ. අපි දන්නවා වාහන දාගෙන එහෙම ගේන්නේ. පළාත් සභාව මුදල් වියදම් කරන්නේ. එතකොට මේකේ මොකද්ද වෙන්නේ? එකක් ජන සංහාරයක් වුණා කියන එක ප්‍රබලව නැවත නැවත ජාත්‍යන්තරව ඒ සහනාත කරනවා, ඒත්තු ගන්නවා. ඒ බොරුවට පණ දෙනවා. දෙක, ඔවුන් කියන්නේ මේක සිංහල රාජ්‍ය සමග ගැටීමකට ජන සමාජයේ පොළඹවනවා. දැන් මේකේ ඇත්ත කතාව ඔවුන් යන්නේ ওই 13 තියෙන පොඩි ඇනමුරුචි ටිකක් ගහපු ටික තියෙනවා. ඒක අර විවස්ථා සංශෝධනයෙන් 20 ගලව ගත්තම කාර්ක සභා අවස්ථාවේදී
ඊට පස්සේ ඔවුන් එන්නේ ඩිෆැක්ටෝ තත්ත්වයක් හදන්න. ඒ කියන්නේ ඔවුන් එන්නේ අපේ රාජ්‍ය සමග ඔවුනුත් රාජ්‍යයක් හැටියට. දැන් බලන්න ඊට පස්සේ ගැටෙන දේවල් කරන්නේ. දැන් මේ පාර මුදල් වෙන් කළා ස්මාරකයක් හදන්න වෙල්ලි මුල්ලි වයික් කාලවල. ඒතර ගැටෙන දැන් වෙන ආණ්ඩුවක් තිබ්බන ඔකට ගැටෙනවා. ඊළඟට දැන් ඒගොල්ලෝ හදයි ඊළඟට මහායමති අරමුදල. මුදල් බලයේ දී තිබෙන සීමාව නික්මවන ප්‍රඥාප්ති. මේවා තමයි ගැටෙන ඒවා වෙන්නේ. එතකොට ගැටීම එනකොට මුදුනයි පහලයි ගැටෙනවා. ගැටෙනකොට මේ අවනඩුව නැවත ජාත්‍යන්තර කරලියට ගෙන්න ගන්නවා. ඊට සමගාමීව අර මං කියපු අධිකරණ මගින් අතුරුදහන් වීම කර ඇත. ඒ මගින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇත. මානව අපරාධ සිදු කොට ඇත කියන ඒ කාරණේත් ඒ බොරුවත් සනාථ කරනවා. දෙපැත්තකින් එතකොට ඒකට අපි අතුරුදහන් වුවන්ගේ කාර්යාල පිහිටුවීමේ පනතෙන් ඒක හදලා දීලා තියෙනවා. අතුරුදහන් වුවන් වැළැක්වීම ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීමෙන් ඉතුරු ටික කරලා දීලා තියෙනවා. ඉතුරු අඩුපාඩුව මෙන්න මේ 18 වෙනිදා ගැසට් කරපු සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහගතාව දැක්වීමේ සංශෝධනය කළා. තව මොකුත් ඕනේ නැහැ. එතකොට රණවිරු දඩයමට අදාළ යුද අපරාධ කළා කියලා ලෝකෙට ඔප්පු කරලා පෙන්වීමට අදාළ ව්‍යූහාත්මක සියුරු සකස් කිරීම කරලා ඉවරයි. ඒක එහෙන් තියෙනවා. මෙහෙන් ගැටුම එනවා. දැන් ඉදිරි කාලය කියලා කියන්නේ උතුරු පළාත් සභාවට පළමු වුණ නැගෙනහිර එකතු කරගන්න. ඒක තමයි මේකේ ඊළඟ අවශ්‍යතාවය. එකතු කර ගැනීමත් සමග එනවා ගැටුම. ඒ කියන්නේ පළාත් සභාව ඉක්මවා ගිය බලයක් භුක්ති විඳින්න ගන්නවා. එතකොට මධ්‍යම රජයයි පළාත් ආණ්ඩුවයි අතර ගැටීමක් එනවා. ඒ ගැටීම ජාත්‍යන්තර කරලියට යනවා. එතකොට ඒ අතර යුද අපරාධ සිදුවිය ඇත, මානව අපරාධ සිදුවිය ඇත කියලා සනාථ කිරීමක් කරනවා. මේ ඔක්කොම එකට එකතු කරලා මේ වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නවා. හැර වෙන විකල්පයක් නැහැ. මානව අපරාධ කරලා දෙමළ ජනයාම සමූල ඝාතනය කළා කියන මදනමින් ජාත්‍යන්තර නීතියට අනුව වෙන් කිරීම වෙනවා. මේවා එකපාර වෙනවා නම් මේ රටේ මිනිස්සුන්ට පටපට ගාලා මේවා තේරෙනවා. දැන් මේ 53ම සම්බන්ධයෙන් දක්වපු අදහසකටත් යොමු වෙලා යමුද? මොකද ශිවාජි ලිංග මහතා මේ සම්බන්ධයෙන් පළ කළ මතයක් අදහසක් තියෙනවා පිට යොමු වෙලා. සමහර අය දකුණු පළාතේ බොරු ප්‍රචාර කරනවා කොටිට සමරනවා කියලා. කොටි සංවිධානය මහා විරෝධිනයි කියලා නවම්බර් මාසෙත් 27 වෙනිදා සමරනවා. ඒක එය අපිත් සමරනවා. ඒකට වෙනයි. ඒක මේකට සාමාන්‍ය මිනිසුන්ට අපි සමරන. සිංහල නායකලාට අපි කියන්න කැමති මේ වාගේ දිගටම ගමන් කරොත් ඒ අපි එක්සත් ජාතික සංවිධානය හරහා උතුරු නයිනේර පළාතේ ජනමත විචාරණ දාලා ඉදිරි කාලේ අපි මොනවද කරන්න ඕනේ කියලා තීරණයට අපි තීන්දුව කරන්න තත්ත්වයට අපි ගමන් කරන්න තල්ලු කරන්න අන්න එක තමයි ඒ මම කියන පොයින්ට් එක. ඕක තමයි මාර්ග සිතීමේ අවසානය. එතකොට ජාත්‍යන්තරින් දැන් සර්බියාවෙන් ක්‍රොයේෂියා කොසෝවෙන් කරේ එහෙමනේ UN එකේ මැදිහත් වීමෙන්. එතකොට ඒ පන්නේ වෙනම රාජ්‍ය නිර්මාණය කිරීමේ මාර්ග සිතීමක් තියෙන්නේ. මේ ඕකට ඕන කරන ගමන යනවා. ඒකේ එක කෑල්ල මේ පනතෙන් කරනවා. තව කෑල්ල තව පනතකින් කරනවා. ඉතුරු තව චුට්ටක් තවත් පනතකින් කරනවා. මේ එක එක පනත් වලින් කරන නිසා මහජනයාට මේකේ මුළු පින්තූරේ පේන්නේ නැති වෙලා යනවා. මහජනයා අනේ ඉරපායනවා, බහිනවා, නැගිටිනවා, නිදා ගන්නවා. හැබැයි එක දවසක් එනවා මේ උසාවියේ වැඩ පටන් ගන්නවා. එක දවසක් එනවා රණවිරු මේ පොලිමේ හිරේට යනවා. ඒ පාවාදීම එනවා. ඒව පේන්න පටන් ගන්නකොට තේරෙලා වැඩක් නැහැ. එක දවසක් උදා වෙනවා ඩිෆැක්ටෝ රාජ්‍ය ගැටීම පටන් ගන්නවා. පළාත් සභාව තමන් දී තිබෙන බලතල ඉක්මවා ගැටීමකට එනවා. පළාත් සභාව වලට දී තියෙන බලතල වල සම්පූර්ණ ස්වරූපය තාම අපි අත්විඳලා නැහැ. උදාහරණයක් හැටියට පොලිස් බලතල බෙදලා තියෙනවා ව්‍යවස්ථාවේ. හැබැයි ඒක භුක්ති විඳින්නේ නැහැ. ඒගොල්ලෝ බලෙන් පොලිසියක් හදන්න එනවා. එතකොට කොහොමද ජනාධිපති මේ බලය පාවිච්චි කරලා මේක විසුරුවන් යනවා? විසුරුවන් යනකොට ආන්න ජාත්‍යන්තර මැදිහත් වීම එනවා. ඒ අත පෙවීම ඇතුලේ ජාත්‍යන්තර නීතියට අනුව වෙනම රාජ්‍ය හදනවා. මේ මාර්ග සිතිය මේ යන්නේ. ඒකට ඕන කරන අවශ්‍ය කරන ආණ්ඩුවකින් දිය යුතු උදව් ටික මේ දෙන්නේ. අවසාන උදව්ව තමයි 20 සංශෝධනයෙන් හෝ 13 සංශෝධනයේ පණ පූර්ණව ප්‍රාණවත් වෙන එක වළක්වන්න ගහලා තියෙන ඇබ ටික ගලවන එක. ඒ ඇබ ටික ගැලෙවොත් ආයි මේගොල්ලන්ට කරන්න කිසි කොන්ත්‍රාත්තුවක් නැහැ. ආර්ථිකයේ කොන්ත්‍රාත්තු ගොඩක් කරලා ඉවරයි. මං කිව්වා මගේ මුල් විග්‍රහයේදී ආර්ථිකෙත් තව කරන්න ගොඩක් දේවල් නැහැ. ඒ තමන්ගේ විදේශීය ස්වාමියා සතුටු කරන්න ආර්ථිකෙත් කරලා ගොඩක් තියෙනවා. මේ රාජ්‍ය දුබල කරන දේවල් ටිකත් බොහොම වේගෙන් කරලා තියෙනවා. මෙතනදිම අහන වැදගත් ප්‍රශ්නයක් තියෙනවා දිල්ක. දැන් ඔබ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන නිතර කතා කරනවා සහ ඔවුන්ගේ මානව හිමිකම් කාර්යාලයට ඉදිරිව එක්තරා මොහොතක දරුස්මාන් වාර්තාව එළිදක්වන්න කිට්ටු මොහොතේ ඔබ මාරාන්තික උපවාසයකුත් කෙරුවා. මගේ ප්‍රශ්නේ වෙන එකක්. මගේ ප්‍රශ්නේ තමයි මේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව කියන්නේ මුළු ලෝකෙම දන්නවා රටවල් කොල්ල කන්න, සම්පත් කොල්ල කන්න, මේ වෙන රටවල්වල මිනිස්සු ගෙනල්ලා කුලී හේවායු ගෙනල්ලා ආරක්ෂා කරන මුර කරන ක්‍රමවේදයක්. ඇයි 2004 ඉඳලා 2015 වෙනකන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් ඔබත් නියෝජනය කරපු 17,904ක් හයිටියට යවලා තියෙනවා කණ්ඩායම් වශයෙන් මාස 6න් 6ට රොටේට් වෙන්න.
ඇයි මේ සියලු කාරණා දැනගෙන හිටියා නම් ඇයි අපි සාමසාධක හමුදාවට ලංකාවේ ඔබ කියන රණවිරුව එහෙම නැත්නම් ලංකාවේ හමුදාව පාවිච්චි කරන්නේ? ඔබ මොකක්ද ඒකේ දකින වරද? ඔබ කියන්නේ හරි කියලා. නෑ ඔබ මොකක්ද ඒකේ දකින වරද? මගේ ප්‍රශ්නයක් දැන් ඔබට පිළිතුරු දෙන්න මේ පැත්තේ ඉඳලා මට මේක වරදක් තේරෙන්නේ නැති හින්දා මම අහන්නේ ඔබ මොකක්ද ඒකේ දකින? එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔබ විරුද්ධයි නෝන්ගේ ක්‍රියාන්විතයට. එක්සත් ජාතීන්ගේ සංවිධානය කිව්වම ඒ සංවිධානයෙන් මේ ලංකාවේ බත් කඩේකින් බත් පැකට් එකක් ගන්නවට මම විරුද්ධ නෑ. මේක බත් කෑමක් නෙමෙයි. ඒ කියන්නේ දැන් එතන තියෙන්නේ ඒගොල්ලෝ අපි කැමති වුණත් නැතත් ලෝකේ සාමසාධක හමුදා කියලා ක්‍රියාන්විතයක් යනවා හයිටියේ. එතකොට ඒක ඇතුලේ දේශපාලන වශයෙන් බැලුවම අපිට එකඟ නැති කරන්න කාරණා තියෙන්න පුළුවන්. හැබැයි එතන තියෙන්නේ අපේ හමුදාවට ඩොලර් වලින් පඩි ගෙවනවා. ඒගොල්ලෝ විශාල මුදලක් එකකින් උපයනවා. ඒ ඩොලර් ටික ලංකාවට එනවා. එතකොට අවුරුද්දකට දෙකකට තුනකට හතරකට ටීම් ගිහිල්ලා ඒ ඩියුටි එක කරලා එනවා. ඉතින් හයිටි ආර්ථික අපරාධයකට එහෙම සම්මාදම් වෙන එක හොඳද ඔබට? නෑ හයිටියේ හයිටියට වෙන්න තියෙන ගොඩක් දේවල් වෙලා ඉවරයි. අපි ගිහින් ඒක ගාඩ් කරන එක හරිද? ලංකාවේ හමුදාව නොගියත් ඒක ගාඩ් වෙනවා. ලංකාවේ හමුදාව නොයා සිටීමෙන් ඔබ කියන විදිහට හයිටි ලංකාවේ හමුදාව අපරාධකාරී කියලා ලංකාවේ හමුදාව නොයා සිටීමෙන් ඔබ කියන විදිහට හෙට සෛරියට ස්වෛරී භාවය ලැබිලා හයිටියට නිදහස ලැබිලා ප්‍රජාතන්ත්‍රවාදී ලැබිලා ඔක්කොම ලැබුණා. ඇත්තටම ලංකාවේ හමුදාව නොයව ඉන්න මාත් එක්ක. ඒතකොට මහ බැංකු කොල්ල කපු අය කියයි අපි කොල්ල කෑ නැත්නම් වෙන කට්ටිය කොල්ල කනවා කියලා. ඒක තර්කයක් නේද? නෑ මහ බැංකු කොල්ල කෑමයි හයිටියට හමුදා රටක හමුදා ඔබ කෙටියෙන් කියන්නේ කො එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට ලංකාවේ රණවිරු යවන එක ඔබේ වචන වලින් ඔබ එකද? ලංකාවේ රණවිරු යවන එකේ වරදක් නෑ. ඒ ප්‍රශ්නයක් නෑ ඒක. නෑ මට පේන්නේ ප්‍රශ්නයක්. හොඳයි නැවතත් මම කැමති චාපාර අපි කතා කරමු. ඒක අමතර ආදායමක් අපි උපයනවා. කතා කරපින් හිටපු කාරණාවට එන්න දැන් ඔබතුමා පැහැදිලි කරා මේ රණවිරු සමරුම් සහ උතුරේ සිද්ධ වෙච්ච සමරුම් අතර තියෙන වෙනස සහ ඒ කාරණේ. හොඳ අපි වෙලාව බලලෙමු. මෙතනදී කෙනෙක්ට තවත් තර්කයක් ඉදිරිපත් කරන්නට පුළුවන්. දැන් දෙමළ ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලා දෙමළ ජනතාවගේ පැත්තෙන් සමහරු ප්‍රශ්න කළොත් දෙමළ ජනතාවට ඔවුන්ගේ තමන්ගේ පවුලේ සමාජිකයින් මේ යුද්ධයත් එක්ක ඔවුන් එල්ටීටී ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලා කටයුතු කරා. නමුත් ඒ තමන්ගේ පවුලේ තමන්ගේ සහෝදරයා වෙන්න පුළුවන්, තමන්ගේ පුතා වෙන්න පුළුවන්. ඔවුන්ට ඔවුන්ගේ පවුලේ ඥාතියාව සමරන්නට ඉඩ ලබා දීමේ ඇති වැරද්දක් තියෙනවාද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් ඔවුන්ට ආවේගය දැන් මෙවැනි අවස්ථාවකදී අඬලා දොඩලා තමන්ගේ ආවේගය පිටකර හැරීමේ හරින්න අවස්ථාව ලබා දීම ගැටලුවක් නෙමෙයි නේද කියලා තවත් විදිහකට ප්‍රශ්න කරන්න පුළුවන්. ඔබ කොහොමද ඒක දකින්නේ? ඕක තමයි ඔය මේ ව්‍යාපෘතියට සුදුහුණු ගානায় ගේන මානුෂික අර්ථකථනය. දැන් කෙනෙක්ගේ දරුවා ත්‍රස්තවාදියෙක් වෙන්න පුළුවන් තව කෙනෙකුට අනුව. හැබැයි අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට ඒ දරුවගේ සෝහන ගාවට ගිහිලා පහනක් පත්තු කරලා ඒ දරුවට නිවන් සැප ලැබේවා හරි මොකක් හරි තමන් කරන ප්‍රාර්ථනය කරන්න සුද්ධෝ අයිතියක් තියෙනවා. ඒක අපි කාටවත් වළක්වන්න බෑ. ඒකේ එතන දේශපාලනයක් නෑ. එතන තියෙන්නේ මානුෂීය බැඳීම පිළිබඳ ප්‍රශ්නේ විතරයි. හැබැයි දැන් ජනසංහාරක සතිය කියලා අර්ථකථනයක් දීලා ජනතාව ඒකට සංවිධානාත්මකව කැඳවලා කැමතිද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. කැඳවලා ඒකේ ඊටාම අර මේ ඔය කියන ජාත්‍යන්තර නීතියට අනුව බෙදිලා යන ඌමනාවට හරිලන විදියට කතාවක් පවත්වලා ඉංග්‍රීසියනුත් කතාවේ කොටසක් කරලා එතකොට ඒ කරන එක දේශපාලන මෙහෙමක්. ඒකේ තියෙන දේශපාලනේ මොකද්ද? දැන් ජවිපේ දැන් මේගොලු කියන්නේ ජවිපේ ඉල්මහ බිරුවන් සමරනවා නම් අපි මොකද මේක සමරුවා? ඒක සංසන්දනය කරන්නත් බැහැ නිවැරදිව. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රාජ්‍ය බෙදාවෙන් කරන්න අභියායුධ අතරන් සටන් කරපු කණ්ඩායමක් නෙවෙයි. මුළු මහත් රාජ්‍ය බලය අභියායුධ බලයෙන් තමන් අතට ගන්න කරා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වැරදි. හැබැයි එතන තියෙන අර්ථයයි අරමුණයි අතන අරමුණයි අතර වෙනසක් තියෙනවා. දෙගොල්ලම ආයුධ පාවිච්චි කරච්ච එක වෙන දෙයක්. ඒ නිසා ආයුධ පාවිච්චි කරලා රාජ්‍ය බලය මුළුමනින්ම ගන්න කටයුතු කරපු දේශපාලන ව්‍යාපාරයක් නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණාට පස්සේ තහනම් කාලය තුල ජවිපේ කොහෙවත් ඉල්මහ විරු සමරුවත් අප්‍රේල් සමරුවත් ප්‍රසිද්ධිය කළා නැහැ. ජවිපේ වෙනුවෙන් වෙන කවුරුත් කළත් නැහැ. දැන් මේ මොකද්ද වෙන්නේ? එල්ටීටී ලංකාවේ තහනම් නැද්ද? එතකොට එල්ටීටී නායක මේ තහනම් එල්ටීටී නායකයන්ගේ නමින් පාරවල් නම් කරන එක නීත්‍යානුකූලද? එතකොට තහනම් එල්ටීටී සංවිධානයේ ප්‍රභාකරන්ගේ පින්තූරේ නැතත් තමිලීලාම් කොඩිය නැතත් ඒ අය වීරයෝ කියලා සලකමින් කතාපවත්වමින් ඒ වීරත්වයේ පසුපස හඹා යන්න තරුණ දරු පරම්පරාව පොළඹවන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැද්ද? ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? එතකොට මෙහි
භික්ෂුන් වහන්සේ නමක් හරි කුමන පුද්ගලයෙක් හරි මොකක් හෝ වෙනත් ජන කොටසකගේ හිතක් රිදෙන්න මෙන්න පුංචි වචනයක් කිව්වත් කුදලගෙන ගිහිල්ලා හිරේ දාන ආණ්ඩුව මේකට විරුද්ධව පීවරණ ගන්න ඇයි? එතකොට මෙතන පැහැදිලිවම තියෙන්නේ ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන බල ව්‍යාපෘතියක් මේක දැන් ඕනම විරු සමරුව දැන් තේරුම් ගන්න දිල්කා හිට්ලර් කියන්නේ ෆැසිස්ට්වාදියෙක්. ප්‍රභාකරන් කියන්නේ බෙදුම්වාදියෙකුට අමතරව ෆැසිස්ට්වාදියෙක්. හිට්ලර්ට සමාන හැම අතින් මේක එකම දේ අර ගෑස් කාමරේ තිබෙන්නේ. ඔබ දැකලා ඇති. හමුදාවේ මිනිස්සු අත්අඩංගුවට ගත්තම ඔවුන රඳවා තබා ගන්න හිරකූඩුව හිටගෙන ඉන්න මිනිහෙකුගේ මුළු කයට ප්‍රමාණවත් එච්චරයි. මැරුණත් හිටගෙන ඉන්න වෙන්නේ. බත් එකක් කන්නවත් වාඩි වෙන්න බෑ. ඉතින් එහෙම නරුම සංවිධානයක්. ඒ නරුම සංවිධානයේ ජර්මනියේ හිට්ලර් මැරුණාට පස්සේ හිට්ලර්ගේ නෑදෑ පරපුරේ අයටවත් දරුවෝ හදන්න දුන්නේ. ඒ ලේ පරපුර ඉදිරියට යන එක වළක්වන්න. ඒ ජානමය පරපුර ඉදිරියට යන එක වළක්වන්න. යුරෝපයේ ඔය අපිට දැන් මානවීයත්වවාද බණ කියන සංහිඳියා බණ කියන බටහිර යුරෝපය හිට්ලර් මරාට පස්සේ ඒ යෝධයාගේ ඥාතින්ටවත් දරුවෝ හදන්න දුන්නේ නැති යුරෝපයක්. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ අනාගතය ගැන එච්චර පරිස්සම්. අපිට පරිස්සමක් ඕනේ. අපි හරි මේ ජන මොකද සංහිඳියාවාදී. අපිට කනට ගැහුවත් අපි අනිත් කන අල්ලනවා. ඒකට ගැහුවට පස්සේ අපි ඔළුවක් පානවා. අපි හරිම මොකද නිරාගමික ගැටුම් වලින් තොර මේ කියන්නේ ගෙදර ඉන්න දරුවා ඉල්ලුවොත් ප්‍රභාකරන් දරුවා වුණා දෙනවා. අපි එහෙම හරි අපි එහෙම කට්ටියක්. ඉතින් අපි ප්‍රශ්නේ මේකේ මේ ඇත්ත මුල අපි තේරුම් ගන්න. මේ යන්නේ ජාත්‍යන්තර සැලැස්මකට අනුව යන ගේම් ප්ලෑන් එකක්. මේ යන්නේ ඒ ගේම් ප්ලෑන් එකේ අද එකක් වෙනවා, හෙට තව එකක් වෙනවා, අනිද්දා තව ඉතුරු ටිකක් වෙනවා. මේ 3-4 වුණාට පස්සේ තමයි කතන්දරේ පේන්න පටන් ගන්න. අපි හැබැයි මේ 3-4 පළවෙනි එක එනකොට කියනවා 3-4ත් මෙහෙම වෙනවා කියලා. ඒක එතකොට කියනවා මේ මිනිස්සු බිය ගන්නවා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ බොරු කතන්දර ඕවම නැහැ කියලා. හැබැයි මෙතෙක්කල් මේ කරුණු ගැන අපි මේ රටට කියපු හැම කරුණක්ම සනාත වෙලා මිසක් අසත්‍ය වෙලා නැහැ. හැබැයි දැන් අර යුරෝපා සංගම එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවතර මුල් ප්‍රශ්නේ සම්බන්ධ කෙටි ප්‍රශ්නයක්. ඒ ඔබ ජාත්‍යන්තරය කියලා කියන සමහරු ඊනියා ජාත්‍යන්තරය කියලා කියන ඒ බලගතු සංවිධානය ඒකාබද්ධ මෙහෙයුම රටට යම් හානියක් කරනවා නම් ඒකෙන් කෑල්ලක් හොඳයි කියලා කෑල්ලක් බේරගන්න පුළුවන්ද? නැවතර සාමසාධක හමුදාව ගැනම නෙවෙයි මම ඔබෙන් අහන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙනවද යහපත් රාජ්‍ය පාලනයකට ඔවුන්ගේ උපදෙස් එක පැත්තකින්. එහෙම නැත්නම් ඔවුන්ගේ කාගේ උපදෙස්? මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ඔබ සඳහන් කරන ඔය බලවේග බල. එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුරෝපා සංගමයට ඇතුළු. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ විවිධ සංවිධාන තියෙනවා. එතකොට මේ සමහර සංවිධාන අපි කියමු ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒ වගේ යම් ඒ ක්ෂේත්‍රයට අදාළ යම් සංගුණ ඌමනාවන් තියෙනවා. නමුත් ඒවා එක ගනුදුනු කරන්න අපිට වෙනවා. ඒක ගනුදුනු නොකළ යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. අධ්‍යාපනයේ පැත්ත ගැන බලන තව සංවිධාන තියෙනවා. දරුවන්ගේ පැත්ත බලන තව සංවිධාන තියෙනවා. ඒක සංවිධාන තියෙනවා. ඉතින් අපි මේ කියන්නේ හැම සංවිධානයක්ම ප්‍රතික්ෂේප කළ යුතුයි, ඒවා සමග ගනුදුනු නොකළ යුතුයි කියලා නෙවෙයි. ඒක රාජ්‍යනුන ආයතනත් ඔබ කියන්නේ යම් ප්‍රමාණයක කමන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ සංවිධාන. රාජ්‍යනුන සංවිධාන කියවම හැම එකම එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධාන නෙවෙයි. ඒවා වෙන ගෝලීය වෙන සංවිධානක් තියෙනවා. රාජ්‍යනුන සංවිධාන කියවම පින්තූර ඊට වඩා ලොකුයි. එතකොට ඒ ඔය කියන සංවිධාන ඇතුළේ රහස් න්‍යාය පත්‍ර තියෙනවා. හැබැයි රාජ්‍ය නොවන කියන මේ ඩෙෆිනිෂන් එක එක්සත් ජාතික සංවිධානයේ NGO කියන ඒක හරි ඩෙෆිනිෂන් එක ඒක එහෙම වුණාට ඒවා අනු සංවිධාන. ඒක UNICEF එක කියන්නකෝ. ඒවා අනු සංවිධාන. එතකොට ඒ අනු සංවිධානත් එක්ක ගනුදුනු කිරීමේ කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙමනේ UN එකත් එක්ක ගනුදුනු කරන්න එපා කියලා නෙමෙයි අපි මේ කියන්නේ. එක්සත් ජාතින් එක්ක ගනුදුනු කළ යුතුයි. අපි අපේ සීමාව අපේ ඉර අපි ඇඳගෙන අපිට යන්න පුළුවන් දුර කොතනද කියලා අපි දැනගෙන එහෙම නැතුව එක්සත් ජාතික සංවිධානයෙන් සමාජිකත්වයෙන් ඉවත් වෙලා උතුරු කොරියාවක් වෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. UN එකේ ඉන්නවා මේ අපිට වඩා UN එක ඉහිර කරන්න හදන රටවල් සමාජිකය හැටියට ඉන්නවා. ගැටෙමින් ඉන්නවා. ඒ අය සංවිධානත් එක්ක ගනුදුනු කරමින් ගැටෙනවා. ඒක තමයි තත්කාලීනව අපිට යන්න තියෙන මාර්ගය. නැතු මේ එක්සත් ජාතික සංවිධානයෙන් සමාජිකත්වයෙන් ඉවත් වෙලා අපි එහෙම පාරක් නෙවෙයි අපිට හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව සමග ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග අත්සන් කරපු ගිවිසුම ගැන මොකද කියන්නේ? කමක් නැද්ද? මට තේරෙන්නේ නැහැ. අයියෝ බහන්න නැත්තේ මෑතකදී දැන් ඉන්න ඇමරිකානු තානාපතිත් එක්ක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් වාඩි වෙලා ගහපු ගිවිසුම ගැන. මේ ගිවිසුම හොඳ නම් අර ගිවිසුම හොඳද? ඒ වගේ තර්කයකට දුන්නේ නැහැ. නෑ මම කියන්නේ මේක නෙවෙයි. අර ගිවිසුම දැන් ඒ කාලේ ඉවර වුණා. ඒ දේශපාලනේ මම ඔබේ ප්‍රශ්න කරන්නේ. මොකද නැවත මේ දේශපාලනේ නරකක් තිබ්බනම් ඒකේ බලපෑම ඉවර වුණා. තිබ්බනම් නෑ ඔබේ මතේ මොකද? එහෙම කමක් නැද්ද? ඉන්නකෝ මං කියන්නේ. ඒ ගිවිසුමේ නරකක් තිබ්බනම් ඒ නරක වෙලා ඉවරයි. මොකද ගිවිසුමේ කාලය බලාත්මක කාලය ඉවර වුණා. දැන් මේගොල්ලෝ දීර්ඝ කරන්න ඕන. දීර්ඝ කරාදී තව අලුතෙන් කරුණු ඇතුළත් කරා. එතකොට ඒ දැන් ඒ කාලයේ තියෙද්දි නරකක් වුණාද?
ප්‍රායෝගික වුණාද වරක ඇමරිකාව මොකක් කරේ බෑ මේ ඇමරිකාව මොකක් කරේ විශේෂ මැදිහත් වීම කත වීමක් ඒ කාලේ ඒකේ කරාද නැහැ එතකොට ඒ ගිවිසුමේ තිබුණේ හදිසි තත්වයන් වලදී මොන හරි ඒගොල්ලෝ ඉල්ලනවා නම් මේ මේ වරාය පහසුකම් සැපීම තෙල් පහසුකම් සැපීම මොකද අපි ඉන්නේ සේදමාවතේ වැදගත් මර්මස්ථානයක වැදගත් තැනක හින්දා ඒ බලවතුන්ට අපේ රටේ ඒගොල්ලොන්ගේ පාලනය යටතේ තබා ගැනීම විශේෂ ඕනකමක් තියෙනවා ඉතින් එක්තරා ආකාරයක ගිවිසුමක් බීට එකඟයි ඒ ගිවිසුමට මම එකඟ නැහැ නෑ ඒ බලවතුන්ගේ යටතේ රට පාලනය කරනකට එකඟයි ඒ ගිවිසුමට මම එකඟ නැහැ මම හිටපු ආණ්ඩුවේ අස්සම් කරපු ගිවිසුමක් උනාට ඒ ගිවිසුමට අපි එකඟ නැහැ. හැබැයි ඒ ගිවිසුමෙන් ඔබ කියන විදිහට ඇමරිකානුවෙන් ලොකු ඇමරිකාව ලොකු පාඩුවක් අපිට කරා නම් කරලා ඉවර වෙලා තියෙන්නේ. ඒකේ කාලය බලරහිත වුණා. ඊට පස්සේ තමයි ආණ්ඩුව ඊට වඩා හානිකර විදිහේ ගිවිසුමකට ඇමරිකාව කියන්නේ. මට තියෙන ප්‍රශ්නේ චාපා බණ්ඩාර මැතිතුමන් ඒ අලුත් ගිවිසුම ගැන කතා කරනකොට පරණ අභාවයට ගිවිසුම ගැන කතා කිරීම තේරුමක් නැහැ. මොකද අලුත් ගිවිසුමේ අපරාධ වැරදි කතා කරන්න අවශ්‍ය නැද්ද? කතා කරන්න. ඒක විතරක් කතා කරලා මේක කතා නොකර සිටීම ප්‍රශ්නයක්. හරි අපි විරාමයකට යන අවශ්‍ය විරාමින අනතුරු යලි තමමු 300ට සල්. ඔබයාලි තෙක්මනේ 360 සජීව සංවාදයේ සමගින් දැන් චාපා මෙතුමා සඳහන් කරන විදිහට මේ 20 වෙනි සංශෝධනය ඔබතුමා පැහැදිලි කරන ඉතාමත්ම අනතුරුදායක තත්වයක් මේ 20 වෙනි සංශෝධනයත් එක්ක ඇති විය හැකි රට මහා අනතුරුක තියෙනවා කියන හැඟීමක් ඇති වෙනවා. දැන් නමුත් කෙනෙක්ට මේකේ වාසිසහගත පැත්තකුත් හොඳ පැත්තකුත් ඉදිරිපත් කරන්නට පුළුවන්. දැන් රටේ නායකයා තෝරාපත් කර ගැනීමේදී අග්‍රාමාත්‍යවරයා නම් බලයේ තියෙන නායකයා බවට පත් වෙන්නේ ඔහු පත් වෙන්නේ පාර්ලිමේන්තුවෙන්. එතකොට ජාතිවාදී අරමුණකින් නායකයෙක් පත් කර ගන්නට තියෙන අවස්ථාව ඇහිරෙනවා කියලා කෙනෙක්ට තර්කයක් මතු කරන්නට පුළුවන්. ඒක හොඳ තත්වයක් නේද කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඒ තර්කය හරි මැතිවරණ ක්‍රමය අර සිරිමාව මැතිනේ කාලේ වගේ කොට්ටාස ක්‍රමයටත් වෙනස් වෙලා 13 වෙනි සංශෝධනයක් නැති වෙලා ඔන්න ඔබ කියන විදිහට අගමැති මූලික වෙච්ච ක්‍රමයක් එනවනම් ඔබ ඔය කියන ප්‍රශ්නේ හරි. හැබැයි එන්නේ එහෙම එකක් නෙවෙයි. දැන් මම මේක ගැන හොයලා බැලුවම මම දන්නේ නැහැ අවසාන වශයෙන් එන්නේ ඒකද කියලා. දැන් ඒ හදනායකෙන් අපිට එන එක ආරංචියක් තමයි ජනාධිපති ක්‍රමය නැති කරන්නෙත් නෑලු. කෙටුම්පතාවම තමයි බලන් දෙන්නේ. දැන් ඒ පාර්ශ්වයෙන්ම අපිට දැනගන්න ලැබිච්ච තොරතුර ජනාධිපති ක්‍රමයත් නැති නොකර ජනාධිපතිව තෝරනවා පාර්ලිමේන්තුවෙන්. ඒතකොට ජනාධිපති වරණය විතරයි නැති වෙන්නේ. ඒ ජනාධිපතිගේ බලතල අඩුපඩු දෙක තුනක් තව ගලවයි. ගලවලා ඒ 213 වැඩි 113ක් ගන්න පුළුවන් කෙනෙක් අගමැති වෙනවා. තව එතන තියෙන මතයක් තමයි ඒ අගමැති කරන්නත් ඕනේ පාර්ලිමේන්තුවේ 225 කෙනෙක් නෙවෙයි එළියේ කෙනෙක්. එතකොට මේ රටේ හොඳට සල්ලි භාගයේ තියෙන ව්‍යාපාරිකයෙකුට පුළුවන් මේ 113 හොයාගන්න. ඒකට ගැළපෙන කට්ටියකට අවශ්‍ය ගණන් ටික බෙදුවම දැන් බඳුන් කොරහොරකමෙන් හොයපු සල්ලි ටික බෙදුවම 113ක් හදාගන්න බැරි වෙන එකක් නැහැ. එතකොට දැන් ඒ කියන්නේ අර මහජන එහෙමනම් මේක තියෙන්නේ මිනිස්සු අතරට ගිහිල්ලා ඡන්දය ආරම් විධායක බලය පාවිච්චි කරන මිනිහෙක් වෙනුවට සල්ලි වලට පාර්ලිමේන්තුවේ 113 හදාගෙන විධායක බලය පාවිච්චි කරන මහජන නියෝජිතයෙකුත් නොවන මිනිහෙක් ජනාධිපති කිරීමක්. ඒ නිසා කෙටුම්ප තාම තමයි අපි ඒකට අවසන් බලන් වෙන්නේ. ඒ අයගෙන් කියන විදිහට අහෝසි කිරීමකුත් නැහැ. එතකොට දැන් අහෝසි කිරීම කියලා ගෙනාවට අහෝසි කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් මොකව වුණත් අපි තීරුම් ගන්න ඕන මේ ඊළඟ ජනාධිපතිවරණය දක්වා ගෙන යන ජවුසම මේක අපිට තීරුම් ගන්න බැරි නම් අපි දේශපාලන බබ්බු ජනාධිපති ක්‍රමේ අහෝසි කර ගන්නවට වඩා මේගොල්ලන්ට ඕනේ ජනාධිපතිවරණය එක්ක නැති කර ගන්න. එනවනම් ඒ තියන්න වෙනවනම් ඒ ජනාධිපතිවරණයට මෙහෙන් දාන අපේක්ෂකයාට වඩා පොදු අපේක්ෂකෙක් හැටියට පේනල්ල නැවත ජනාධිපති ක්‍රමේ අහෝසි කරන සිහිනය හඹාගෙන යන තැනකට සමාජයේ ගෙනියන්න. ඒ කියන්නේ ජවි පිටත් කරගහන්න පුළුවන් විදිහේ තනක් බවට ඒක පත් කරගන්න. දෙවිනි වතාවටත් දෙවිනි හංසපූටු නාඩගමකට යන්න. එහෙම දෙයක් වුණොත් ඒකට පාර කපා ගන්න ඒකට ඕන කරන දේශපාලන මතවාදී මාවත තමයි මේ 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 මේක මගින් නිර්මාණය කරගන්න හදන්නේ. ඉතින් කවුරු හරි අපේ කඳුරෙන් කියනවා නම් 20ට සහය වෙන්න ඕනේ කියලා ඒක දේශපාලන ලදරුකමක්. මොකද ඒ 20 කියන්නේ හුදු ඒ කෙටුම්පතේ තියෙන වාක්‍ය පමණක් වලින් තේරුම් ගත හැක්කක් නෙවෙයි. මේ 20 ගෙනෙන්නේයි ජවිපි මේක ගත්තේයි රනිල් මේකට සපෝට් එකයි මේක ගෙනිහිල්ලා කෙලවර කරන්නේ කොතනින්ද මේ උපාය මාර්ගික ගමන් මග අපි දකින්න ඕන. ඒක නොදැක 20 තියෙන මේක ප්‍රශ්නයක් නෑ නේ කියලා හිතලා අපි මේකට සහය දුන්නොත් ඒ කියන්නේ ආණ්ඩුවයි විරුද්ධ ආණ්ඩුවට විරුද්ධයි ආණ්ඩුවට පක්ෂයි කියලා තියෙන සමාජ බෙදීම
විස්සට පක්ෂයි විස්සට විරුද්ධයි කියලා බෙදුණා. ඒක අලුත් බෙදුම් රේඛාවක්. එතකොට සමහරලාට ඒ බෙදුම් රේඛාව ඇඳෙන්නේ අපේ කඳ ඌරත් බෙදාගෙන වෙන්න පුළුවන්. ඉතින් අපේ කඳ ඌර බෙදාගෙන එහෙම බෙදුම් රේඛාවක් අඳින්න මේ හතර ගාතෙන් වැටලා ඉන්න ආණ්ඩුවේ ගැත්තෙකුට ජනතා විමුක්තිමුණ කියන්නේ මේ ආණ්ඩුවේ අනියම් බහර්යාවක්. ඒ අනියම් බහර්යාව උස්සන් යනවා නියම බහර් නියම ස්වාමි පුරුෂයා වෙනුවෙන් කොලයක්. ඒ කොලේ දිහා බලාගෙන අපි මොකටද ඉන්නේ? ඔබ අපේ කඳවුරු කියන්නේ ඒකාබද්ධ විපක්ෂයටද? අපේ කඳවුරු කියන්නේ ඒකාබද්ධ විපක්ෂය. දැන් අනිත් මුලින් සංකේතවත් වෙන පළල් කඳවුරු. ඉතාලම කෙටි උත්තරයක් දෙන්න මේ ඩිල්කා මේ තව දෙකක් ප්‍රශ්නයක්. විවස්ථා වෙනස් වෙන්න ඕනද නැද්ද? දැන් තියෙන 78 විවස්ථා. මේ රටේ විවස්ථාවේ අපිට පුළුවන් නම් මේ හැම අංශයක්ම හරියට සැලකිල්ලට අරගෙන දීර්ඝ සාකච්ඡාවක් කරලා නව විවස්ථාවක් ගෙනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක හැබැයි මේ බටහිරට ඕන ඩෑෂ්බෝඩ් එකට ඕන පළියට මේ තමිල් දෙමළ සංධානයට ඕන පළියට එක එක මේ ජාතිවාදී අන්තවාදී කල්ලි වලට ඕන හැටියට රාජ්‍ය දුබල කරන්න නෙවෙයි රාජ්‍ය ශක්තිමත් කරන්න. රාජ්‍ය ශක්තිමත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ඕන. ඔය මතයේ ඔබේ මතයේද ඔබේ පක්ෂයේ මතයේද ඒකාබද්ධ විපක්ෂය අර ඔබ කියන කඳවුරේ මතයේද? ඒකාබද්ධ විපක්ෂයේ හැටියට නෙවෙයි මම මේ කියන්නේ අපේ පක්ෂයේ හැටියට. පක්ෂයේ මතය. හොඳයි අනිත් පැත්තෙන් දැන් වර්තමාන ජනාධිපතිවරයා සදාන් කරන එතුමා විශ්‍රාම යන්නේත් නැහැ කියලා දේශපාලනයෙන් සමුගන්නේ නැහැ කියලා. ඒත් එක්කම මහින්දමරවිර මහතා සඳහන් කරනවා ඊමීළඟ අවස්ථාවේදීත් ඔවුන්ගේ අපේක්ෂකයා බවට පත්වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. එතකොට මේකත් එක්ක ඔබ කියන විදිහට නැවත වතාවක් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණොත් එදාට ඔබතුමන්ලා මොන වගේ පියවරක් ගනි දෙක අභියෝගයක් නෙමෙයි මොකද එතුමාගේ කණ්ඩායම සැලකීමේදී එතුමාට තියෙන දේශපාලනයේ මන් දන්න දේශපාලන නාඩි ශාස්ත්‍රය අනුව නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙලා වැඩක් නැහැ. ඉදිරිපත් වෙන්න බෑ. එතුමාව කුමන හෝ කඳවුරකින් ඉදිරිපත් කරන්න තියෙන අවකාශය අඩුයි. හැබැයි එතුමාට ඒ නිසා එතුමාගේ පැත්තෙන් හිතුවොත් දැන් මේ අපිට තියෙන අපි ලොකු පටලවා ගැනීමක් තියෙනවා. දැන් මේ ආණ්ඩුවේ ජනාධිපති සිරිසේන මහත්තයා, අගමැති වික්‍රමසිංහ මහත්තයා. එතකොට මේක කඳු කියන්නේ දේශපාලන වශයෙන් එකම පක්ෂයක දෙන්නේකුත් නෙවෙයි. පක්ෂ දෙකක දෙන්නේ. ඒ දෙවෙනි පක්ෂයේ ඒ කියන්නේ අපි හිටපු කඳුරේ හිටපු කෙනෙක්. එයා අපි හිටපු කඳුරට පිටුපාලා පාවල දීලා ඒ ගිහිල්ලා හිටගත්ත කෙනෙක්. හිටගෙන ජනාධිපතිකම ගත්ත කෙනෙක්. ඡන්ද ලැබුණ UMP ඒ වාගේ අයගෙන් නමුත් අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමාගේ අතට ගත්තම කිසි ලොකු දේශපාලන පරස්පරයක් නිර්මාණය වුණා. ඒ පරස්පරය වැඩුණා. ඒ වැඩෙන්න අපිත් ඒ පරස්පරය වඩවන්න ඕන. එතකොට අපි බලන්න ඕන මොකද්ද අපි කරන්නේ? දැන් මේ සාධක දෙකක්නේ. මෛත්‍රීපාල සිරිසේන එක සාධකයක්, රනිල් වික්‍රමසිංහ තව සාධකයක්. මෙතනින් වඩා ප්‍රතිගාමී, වඩා දුෂ්ට සාධකේ කවුද? බටහිර න්‍යාය පත්‍රයේ අනුකම්පා විරහිතව අතේ තියාගෙන ඉන්නේ කවුද? විනිමය පාලන පනත වෙනස් කරන්නේ කවුද? අර නියෝ ලිබරලිසම් ගෝලීය ආර්ථික උපාය මාර්ගයට අවශ්‍ය කරන පරිදි නීති යනපනත් වෙනස් කරන්නේ කවුද? විදේශිකයන්ට කළු සල්ලි ගෙන එන්න ඉඩ හදන්නේ කොහෙන්ද? මේක කොහෙන්ද වෙන්නේ? මේක කොහින්ද වෙන්නේ කියලා අපි දන්නවා. අද සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ එක්තරා ආකාරයකට දේශපාලනයේ හුදෙකලා උණු සහ තවදුරටත් හුදෙකලා වෙමින් පවතින සාධකයක්. ඒ සාධකයයි මේකේ ප්‍රමුඛ හතුරා කියාගත්තු පිරිසකුත් අපි අතර හිටියොත් ඒ ප්‍රමුඛ හතුරා කියාගෙන ඒකට තමයි ගහන්න ඕනේ කියලා හිතපු ගමන් වෙන්නේ මොකද්ද වෙන්නේ? දැන් අද බලන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහෙන් මේ පනත දානවා මේ 18 වෙනිදා එතුමා ඉන්න ආණ්ඩුවම රණවිරුවම්බ බිල්ලට ගන්න ඉතුරු ටික හදා ගන්න 18 වෙනිදා. එතුමා 18 වෙනිදා පාර්ලිමේන්තු පිටුපිටේට ඇවිල්ලා රණවිරුවන් රකින්නවා කියලා කොටි ත්‍රස්තවාදී රණවිරුව අතර වෙනස තියෙනවා කියලා වෙන අමුතු කතාවක් කරනවා. රාජසේන රත්න කියනවා ඒ අපේ දරුවෝ කියලා එතුමාගේ තාත්තා කවුද කියලා අපි වෙනම හොයන්න ඕන. දැන් ඒ කියනවා. එතකොට මෙහි දැන් මේ කියමන් වලින් පැහැදිලි වෙන්නේ මොකද්ද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තාමත් පුළුවන් වෙලා තියෙනවා අපි මේ තෝරන තීරිල්ල නිසා මැද ඉන්නවා වගේ පෙන්නගෙන ඉන්න. මැද ඉන්නවා වඩා තුෂ්ට කිනාවද මේ යෝජනාව කියන්නේ? නෑ නෑ මැද ඉන්නවා වගේ පෙන්නගෙන ඉන්න. අපි කරන්න ඕනේ දේශපාලනය කරනවා නම් හරියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මැද ඉන්න බැරි කරන්න ඕන. එක්කෝ ඔහු කෙලින්ම හතුරාගේ පැත්තෙම ගෙඩිය පිටින් පෙනී හිටින්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ කඳුරේ උපාය මාර්ගික ඌමනාවට අනුව යොදා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් සියලු කාරණාවල විධායක ජනාධිපති නිර්ධාරණය ඔහුයි. එතකොට ඒ ඉතින් ඊළඟ ජනාධිපතිවරණය දක්වන්නේ මේ කියන දුර කාලේ අවසන් වෙන තුරු. ඔබර විරුද්ධ අතුරුදහන් වීමේ කාර්යාලයේ තනතුරු කමිෂනර්ස්ලා පත් කරෙත් ඔහු තමයි. කමිෂනර්ස්ලා පත් කළේ විවස්ථාදායක සභාවෙන් පාට රණ පාටලි චනවක ජාතිකවාදී නායකයත් ඉන්න, විජිත හේරත්ලත් ඉන්න විවස්ථාදායක සභාවෙන් තමයි නම් ටික ජනාධිපතිවරයාට එවනවා. මාසයක් ඇතුළත අනුමත කරලා නාවොත් ඉබේ මේගොල්ලෝ අනුමත කළාසේ සැලකෙනවා. එතකොට මේ ජනාධිපතිවරයාට ඇත්තරම තිබුණේ මේක අනුමත නොකර ඉන්න. අනුමත කරාම රටට යනවා මතේ ඒක ජනාධිපති තමයි පත් කරේ කියලා. පත් නොකරත් අර හදපු විවස්ථාදායක සභා නීතිය අනුව පත් ජනාධිපතිගේ බලයෙන්
දුර්වල කරන්න එක කරේ එතකොට ඉබේ පත් වෙනවා ඒ නිසා ඒක බයිකාතකින් මෛත්‍රීපාල සිරිසේන පත් කිරීමක් තමයි අස්සන ගහන්නේ උහු නිසා හැබැයි ඒක ඇත්තටම ව්‍යවස්ථාදායක ස්වභාවයෙන් ආපු නම් ටික දැන් අපි කියන්නේ මේකයි සිරිසේන සහ වික්‍රමසිංහ කියලා සාධක දෙකක් තියෙනකොට මේ සාධක දෙකෙන් එක සාධකයක් අපි බලන්න ඕන එයා ඒක සාධකයක් මැද ඉන්නවා වගේ පෙන්වනවා අපි මේ මැද ඉන්න ඉඩ දිය යුතු නැහැ එක්කෝ අපේ උපාය මාර්ගයට අනුව මෙහෙට අවනත කරගන්න ඕන එහෙම නැත්නම් කෙලින්ම රනිල් එක්කම රනිල්ගේ එක්කම 100%ක් දේශපාලනිකව හැම අතින්ම හිතගන තත්වයකට ඒ පැත්තටම තල්ලු කරන්න ඕන ওই දෙකෙන් එකක්වත් නෙවෙයි අපි තෝරන තීරිල්ලේ නිවැරදි නොවන නිසා ඔහුට තාමත් පුළුවන් වෙලා තියෙනවා නිකන් මැද වගේ ඉන්නවා කියන්නේ ඒක අපදිපක්ෂයේ ක්‍රමවේද ස්ට්‍රැටජි වැරදි කියලා එතන තියෙනවා ස්ට්‍රැටජිකේ දුබලතාවයක් අපි ඇත්ත කතාව දේශපාලන අනාගතය අවිනිශ්චිත චරිතයක් බවටනේ අද එතුමාපත් වෙලා ඉන්නේ එතුමාට මගේ නම් ඉතින් එතුමාට වෙන කරන් දෙයක් නැහැ එතුමාට සිද්ධ වෙනවා ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන බෝඩ්ල ඇල්ලපුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බාර දෙන තත්වයකට එතුමාට එන්න වෙනවා එතුමා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එතුමාට එතනට එන්න වෙනවා අපි විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට ඉදිරිව ඉතාම උපක්‍රමශීලී විදිහට ඔහු ඒ භූමිකාව කෙරුවේ නැද්ද ඒක ගැන තියෙනවා විශාල විග්‍රහයක් ඒක ගැන එක ඔහුගේ ඔහු කියන සාධකයේ හේතු වෙලා තියෙනවා විශ්වාස භංගය අගමැතිවරයාගේ පරාජයකින් කෙලවර කරන්න බැරි වෙන්න හැබැයි එකම සාධකේ නෙවෙයි ඒක තව ගොඩක් හේතු ඒක පිටිපස්සේ තියෙනවා කෙසේ වෙතත් විශ්වාස භංගෙන් අපි 16ක් මේ පැත්තට ගත්තු හන්ද තමයි අර අධිකරණ සංවිධාන පනත 3-2 සම්මත නොකර භයානක අධිකරණයේ හදාගන්න නැතුව ඊට වඩා භයානකමෙන් අඩු අධිකරණයක් හදාගන්න මට්ටමේ තත්වයක් පාර්ලිමේන්තුව තුළ ඔබ ඊටම කෙටියෙන් කියනද මුලින්මත් කියපු නිසා දීල්ක මේක වැදගත් දැන් මේ ඔබ කියන විදිහට මේ මහාධිකරණයේ පිහිටුවීම් පිළිබඳ මේ පනත් කෙටුම්පත් කොහොමද වෙනස් වුනේ භයානකම අඩුුනේ කොහොමද ඊටම කෙටි උත්තර දෙන්න මේ ඊටම කෙටියෙන් කියන්න බෑ ඒකේ තිබුණා විනිසුරුවරුම් පත් කරන විදිය තිබුණේ සාමාන්‍ය අධිකරණ සේවා කමිෂන් සභාව හරහා නෙවෙයි ඇමතිගේ බලපෑමෙන් ඒක කරන්න පුළුවන්. එක දිගට නඩු අහන්න පුළුවන් නීතිඥයොන්ට වෙලාවල් දවස් නැති වුණයි කියලා ඒක ප්‍රමාද කරන්න බෑ. ඒවා සාමාන්‍ය අධිකරණ නඩු පැවරීම පිළිබඳ කාරණා එහෙම තියෙනවා නේද? නෑ නඩු පවරන්නත් පුළුවන් නීතිපතිට. අල්ලස්ස දූෂණ ඒ දෙන්නට නඩු පවරන්න පුළුවන්. එතකොට ඒ නඩු පවරන්න පුළුවන් නඩු. ඒකනේ ප්‍රබලම කාරණා. ඉන්නක කියන විනිසුරන් දාන්නෙත් ඒගොල්ලෝ තෝරලානේ කලින් පනතනවා. ඒකෝට ඒගොල්ලන්ට ඕන විනිසුරු දෙන්නෙත් දාගන්නවා. ඒගොල්ලන්ට ඕන කරන අයට විතරක් නඩු පවරනවා. ඒ නඩු ටට්ටක් ගාලා අහනවා හිරේ දානවා. ඒ කියන්නේ ඒ අර සාමාන්‍ය අධිකරණ ක්‍රියාපටිපාටියට වෙනස් වූ අධිකරණ ක්‍රියාපටිපාටියක් මේකට හැදුවා. අර කෙලින්ම ඒගොල්ලන්ට ඕන කරන විදිහට වැඩේ කරගන්න බලන්න. හැබැයි අර 3-2 නැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණය කියපු සංශෝධන කරන්න උනා. කරන්න වීම විසින් සාමාන්‍ය අධිකරණ ක්‍රියාපටිපාටියට 100%ක් නුනත් සැලකිය යුතු වශයෙන් සමාන තත්වයකට මේකපත් උනා. ඒකයි විචාරණ එක යම් හොඳ වැඩක් කියලා මම හිතන්නේ. ඇත්තටම 3-2 නෑ. ඒ පනත ගෙනෙන්නෙම හොඳ වැඩකට නෙවෙයි. ඕක ඇත්තම ඕකේ පළවෙනි ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ. එක් සජාතික පක්ෂ මන්ත්‍රීවරු කතා කරාම කියනවා. අපි ගෝඨාභය රාජපක්ෂ ගැන හිතන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂව ජනවාරි අපි උසාවිය පිහිටවනවා. අප්‍රේල් වෙනකොට නඩු අහල ඉවර කරලා හිරේ දානවා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ ජනාධිපතිවරණය එනකොට හිරේ. ඒ නිසා අපි ගෝඨාගේ පස්සේ අපි යන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන විග්‍රහය. ඉතින් ඒගොල්ලෝගේ උමනාවක් තියෙනවා. සමහර තානාපති කාර්යාලවල නිදානුත් මේ කතා බහ කරාම ගෝඨාභය රාජපක්ෂ ගැන හගොම කියන්නේ නැහැ. එයා ඒ වෙනකොට හිරේ. ඉතින් මේවා මේ සැලසුම් සකස් කරලා ඉවර වෙච්ච නාට්‍යයක්නේ. පිටපත ඇඳලා ඉවරයි එන්ඩ එක දන්නවා හදපුවයි. ඔබ සමහර තානාපතිවරු කිව්වම ටිකක් ඒක අමුතුයි නිකන් හරියටම කියන්න බැරිද ඒ සිද්ධිය. ඇමරිකානු තානාපති කාර්යාලයේ එක නිලධාරියක්. නිලධාරිනියක්. ඔව්. හොඳයි. ඒ මතේ දරනවා. ඉතින් මට විනාඩියක් දෙන්න. ඉතින් අපි ඉන්නේ ඊටාම තීරණාත්මක තැනක. රටේ මහජනතාවට ලොකු වගකීමක් යුතුකමක් තිබෙනවා මේ සමස්ත පින්තූරේ දකින්න. මේකේ කෑලි දකින්න එපා. අපි මේ මව්පොළොවට ආදරේ, මේ ජාතියට ආදරේ, මේ ජාතිය කරගහගෙන යනවා වෙන කවුරුත් කරගහගෙන නොවන ඉතිහාසයක්, සભ્યත්වයක්, ධර්මයක් ඒ සියල්ල රැකෙන්න නම් මේ පොළොව රැකෙන්න ඕනේ. මේ පොළොවේ පුරාවස්තු ටික මංකොල්ල කන්න ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්න මෙරිච්ච මිනිස්සු නම් අපි මේ පොළොව බෙදන්න, මේ පොළොව බේරගත්තු රණවිරුව මරන්න හතර වටෙන් අනපනත් ගෙනල්ලා දැලේලන්න බලා දීලා නිහඬව ඉන්න මිනිස්සු නම් අපි මේ හතුරු න්‍යාය පත්‍රයට ප්‍රතිනිහාය පත්‍රය හරියට තෝරලා මේ රට ජයග්‍රහණයට ගෙන යනවා වෙනුවට හතුරු න්‍යාය හතුරු බලවේග අඳින්න හදන බෙදුම් රේඛාවලට ගොදුරු වෙනවා නම් අපි ගොදුරු වෙන්න ඉඩ දීලා බලන් ඉන්නවා නම් අපි 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 මේ සියවසේ විශාලතම වරද කරගත්තා වෙනවා. එදා ජනවාරි 8 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් පැරදුනේ එළියෙන් ආපු ප්‍රහාරය නිසා විතරක් නෙවෙයි ඇතුළෙන් ඒ සඳහා ලැබිච්ච සහයෝගයත් නිසා ඒ හා සමාන මෙහෙයුමකට මේ රට නැවත ඇදගෙන යන්න ඉඩ දෙන්න එපා. මේ බලවේගය මරන්න ඉඩ දෙන්න එපා. මේ බලවේගයට දීපු පණ නැවත අහිමි කරන්න ඉඩ දෙන්න එපා. මේ රට
තිබුණු සෑම පාලනයකට වඩා යහපත් පාලනයකටයි මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ. හැම අතින්ම හොඳ පාලනයකුයි මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ. ඒ මහජන බලාපොරොත්තුව හීනය පළදරනවා වෙනුවට ඒක අයාලේ ගෙනියන මාවතකට මේක ඇදගෙන යන්න ඉඩ දෙන්න එපා. අපි හිතනවා මේ රටට ආදරය කරන හැම මිනිහෙක්ම ඒ යුතුකමේ දජය සියතට නිවැරදිව ගනිවි කියලා ගත යුතුයි ගන්නා ලෙස අපි ඉතා ඕනකමින් ආරාධනා කරනවා. හොඳයි චාප හැමනම් අපි අද අපේ මේ සාකච්ඡාව අවසන් කරමු. ඔබතුමාට බොහොම ස්තුතියි 300ට සජීව සංවාද සහභාගී පිළිබඳව. ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධව අපි තවත් සතියකින් මෙවැනිම සංවාදයකින් යන්න තමයි සූදානම්.